Madam? Good evening, sir. Good evening, sir. Good evening, sir. Good evening, sir. Good evening. Good evening, sir. 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 I want to take. සියුදනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ගන්තේ පන්තියේ කොට වෙන අයිබෝවන්. එතකොට අපි ඊ සතියේදී පුතාලගේ ඉතාමත්ම වැදගත් වූ පාඩමක් අපිට කතා කරන්න අවස්ථාව හම්බ වුණා. ඒතර අපි ඊ සතියේදී පුතාලගේ කාලය කියන පාඩම බොහොම පැහැදිලිව निराවුල්ව අපිට කතා කරන්න පුළුවන්කම ලැබුණා. එතකොට කාලය කියලා කියන පාඩමේදී අපිට ඉතාමත්ම වැදගත් වුණා. සමහරුන්ට සියවස, සමහරුන්ට දශකය, සමහරුන්ට සහස්‍රකය වාගන්න යම් යම් ගැටලු මතු වුණා. එතකොට ඒ හැම ප්‍රශ්නයකටම උත්තර වාගන්න විදිහ මම පුතාලාට බොහොම පැහැදිලිව निराවුල්ව කතා කරලා දුන්නා. එතකොට සියම් වර්ෂය දුන්නාට පස්සේ ඒක කීවෙනි සියවසරද කීවෙනි ශතවර්ෂයේද කීවෙනි සහස්‍රයේද කියන පාඩම මොකද්ද ඕන කෙනෙකුට දැන් හොයා ගන්න පුළුවන් වෙනවා ගැටලුවක් නැතුව. එතකොට මගේ දරුවනේ ඊට පස්සේ අපි කාලය සම්බන්ධ එකතු කිරීම කරගන්නේ කොහොමද, ඊට පස්සේ කාලය සම්බන්ධ අඩු කිරීම කරගන්නේ කොහොමද, ඒ සියල්ල අපි මේ පාඩමේදී බොහොම පැහැදිලිව निराවුල්ව කතා කරලා ඊට පස්සේ අපි අවසාන හරියට ආවේ පුතාලගේ තවත් වැදගත් ප්‍රශ්නයක් ගැන කතා කරන්න. මම පුතාලගේ ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම් හැම කෙනාම නිබන්ධනේ තියෙන්න ඕනේ හින්දා අපි අවසානයේ නතරුනේ මෙන්න මෙතන. හොඳට බලාගන්න. අපි අවසාන නතරුනේ මෙන්න මෙතන. පුතාලගේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ගොඩාක් වැදගත්. තාමත් වැදගත් ප්‍රශ්නයක්. පුතාලට කියනවා එම වෙයි හයිබ්‍රිඩ් ප්‍රශ්න තමයි අද අපිට කතා කරන්නේ. එදා අපි චුට්ටක් ඔය ගැන කතා කළා කාලය සම්බන්ධ පුංචි ගැටලුවක් ආපු නිසා අපි ඒ ගාන ඇත්තර මෙහෙම නතර කළා. ඒක ගැටලු අමාරුයෙන් දිනවන නම් එහුවා. දැන් අපි ඒක ඉවර කරන්නේ නැද්ද? අපි ඉවර කරන්නේ. මේක ඉවර කළාද අපි? ඔව් සර්. මේ ප්‍රශ්නවලට දැන් ඉඳලා කියලා හදන්න බෑ. තව ටිකක් තියෙනවා. සර් සර් ඒක මේ කැමැති ළමයිට ගෙදරින් හදන්න කිව්වා මේ සෑයක සාකච්ඡා කරනවා කිව්වා. බීවර් හදන්න කිව්වේ නෑ. සෑයක අනහදන්න හඳුන්නා. හරි සර් හදාගන්න ලුවක් නෑ. අද අද සරේ ප්‍රශ්නේ කතා කරන්න. ඒතරොත් ගානියක් වෙන්නේ. ආදරයි. ඔව්. දැන් මේ දක්වා කතා කරපු දේවල් දිහා බලනකොට පරිවඩා සතුටුයි. පුතාට දැන් කාලය සම්බන්ධ පාඩමේ අපිට ඇත්තරම මහා ලොකු ගැටලු දැන් නැහැ. ඕනෑම කාලයේ සම්බන්ධ ගැටලුවක් ආවොත් දැන් විසඳ ගන්න පුළුවන් යන ඔයාලා ඉන්නවා. ඔන්න ඔය වගේ වෙන්න. ඔන්න ඔය වගේ වෙන්න මගේ පන්තියේ දරුවෝ. එතකොට පුතාලට පුළුවන් ගැටලුවක් නැතුව ඕනෑම ගානක් හදා ගන්න. එහෙමද? රයිට්. එතකොට දැන් අපි මේ වෙද්දී කාලේ පාඩමේ ගොඩාක් දේවල් කතා කරලා කියන්නේ. ඔයාලා ගොඩාක් දේවල් කාලේ පාඩමේ දැන් දන්නවා. කාලයේ සම්බන්ධ එකතු කිරීම කරගන්නේ කොහොමද? කාලයේ සම්බන්ධ අඩු කිරීම කරගන්නේ කොහොමද? සර්ට කවුරු හරි කතා කරනවා සර්. සර්ට කවුරු හරි කතා කරනවා සර්. සර් අපි කොහොමද මේ අංකයක් ගන්න ක්ලාස් එකට එන්න? දැන් පුතා අද කොහොම පුතා අපේ ගෲප් එකේ ඉන්නවද? ගෲප් එකේ ඉන්නවා සර්. ආ ගෲප් එකේ ඉන්නවද? ආරයි. එහෙනම් පුතාට මේ අංකයක් හම්බ වෙනවා. සර් මට යාළුවෙක් තමයි ගෲප් ලින්ක් එක දුන්නේ. ආ එහෙමද? ආ හා හා. හරි. එතකොට අගු
මම පුතාලගේ නිබන්ධන පිටක් තමයි කතා කරගෙන යන්නේ. උතන නිබන්ධන පිටක් මම පුතාලගේ කතා කරගෙන යන්නේ. සර් කාලය පාඩමනේ යන්නේ සර්. ඔව් කාලය කියන පාඩම තමයි අපි කතා කරමින් ඉන්නේ. කාලය කියන පාඩම. Excuse me sir. සර්ට පුළුවන් ද මේ ගණිතයේ දෙවනි පොතේ තියෙන පාඩම් කරන්න පළවෙනි පොතේට වැඩි දෙවනි පොතේ තියෙන පාඩම් පොඩ්ඩක් අපිට අමාරුයි. अमारे මේ පාඩම් කතා කරගෙන යන්න. කලබල වෙන්න එපා. හැම දවසෙම පන්තියේ ඉන්නවාද? ඔකේ නේද? සර් රෙකෝඩින් එක දානවද? වෙබ්සයිට් එකේ තියෙනවා. වෙබ්සයිට් එක දානවා. උදලා වෙබ්සයිට් එකේ ලියාපදිංචි වෙන්න ඕන හැම එක්කෙනාම. කොහොමද වෙබ්සයිට් එකට යන්නේ සර්? මම සර් එකකින් ගන්න බෑනේ මම බැලුවානේ සර්. වෙබ්සයිට් එක ගියාද පුතා? ඔව් සර් තුන් වරක්ම ගිහලා බැලුවා සර්. ඉතින් ඒක ඩවුන්ලෝඩ් ඔයාල බලන්න පුළුවන් කියලා නේ වෙබ්සයිට් එකේ. वेबसाइट හරි සර් තැන්කියු හරි ඔව්
දැන් සිතුමිණි කියපු පන්තිරිය පුතාලට දීලා තියෙනවා. පුතාලෙන් අහනවා සිතුමිණි හරිද? දිලිපට වඩා සර් දිලිපට වඩා ඔකේ මුදේ. තුන වසරේ ළමයිට පන්ති කරනවද? සර් වැඩමුළුවක් විතරයි කරන්නේ. පන්ති පන්ති යනවා. ඔකේ ඉතින් පහ දක්වා පන්ති යනවා වෙනම. සර් ශිෂ්‍යත් පන්තියේ දරුවන්ට ගණිත වැඩමුළුවක් කරනවා. මාසිකට දෙකක්. ඒක තමයි වහන්නේ පුතාලා මුදේ. හරි. මේ මයික් ඔෆ් කරගන්න වෙන්නේ කොහමද? කරුදේ? ඒකට සම්බන්ධ වෙන්නේ කොහමද? ඒකට සම්බන්ධ වෙන්නේ මේ වල සම්බන්ධ වෙලා තියෙන විදිය තමයි. තේරුණාද? අපේ වෙබ්සයිට් එකේ ඉඳලා සම්බන්ධ වෙන්නත් පුළුවන්. නැත්නම් පුතාලා කියන්න. ඒක උදේට සර් ලින්ක් එක දානවා නේද? ඔව් ලින්ක් එක දානවා. ලින්ක් එක දානවා ඈ. හරි. මම මයික් ඔෆ් කරන් නැත්නම් උගන්නන්න දෙන්නේ නැහැ පුතේ මොදේ? හරි. ඔම් ඉන්නකෝ. නැත්නම් සර් උගන්නන්න දෙන්නේ නැහැ. ආසයි ඉතින් ඔයාලත් ඒ කතා කර කර ඉන්නේ ඉතින් අපිට මහලු වෙලාවක් නැහැ නේ නේද? හරි. හරි දැන් ඔන්න පුතාලම අවස්ථාවක් දෙන්න ප්‍රශ්න අහන්න දිලිපෙගේ උපන්දිනේ දීලා තියෙනවා 2003යි 9යි 7 කියලා සිතුමිණිගේ උපන්දිනේ දීලා තියෙනවා 2002යි 2යි 4 කියලා ඔයාලා අහනවා සිතුමිණි දිලිපට වඩා කොපමණ වයසින් වැඩිදයි උපන්දින ඇසුරෙන් සොයන්න කියලා කියනවා මම පුතාලගේ බෝඩ් එකට යනවා මුදල බලා ගන්න රයිට් එතකොට අපි එදා පුංචි කොටසක් ඇත්තටම ලියමින් ඉඳියේ අද අපි බලමු ඒ ගාන ඉස්සරහට හදාගෙන යන්න පුළුවන් දෙ කියලා. එතකොට දිලීපගේ උපන්දිනේ තියෙන්නේ 2003යි 9යි 7. සිතුමිණිගේ උපන්දිනේ තියෙන්නේ 2002යි 2යි 7. පුතලෙන් අහන්නේ සිතුමිණි දිලීපට වඩා කොපමණ වයසින් වැඩිදැයි උපන්දින ඇසුරෙන් සොයන්න කියලා කියනවා. පුතල ගන්නවා මෙහෙම හොඳට බලා ගන්න. ප්‍රශ්න අංකය කියලා දාලා අවුරුදු මාස අනික මොකද දින? අවුරුදු මාස දින. හොඳට බලා ගන්න මේ කතාව. අවුරුදු මාස දින. එතකොට දිලිපගේ තියෙනවා 2003යි පුතාලගේ 9යි 7 2003යි 9යි 7 සිතුමිණිගේ තියෙනවා 2002යි 2යි 4 2002යි 2යි 4 දැන් මෙයාගේ උපන්දිනේ අඩු කළාට පස්සේ අන්න මේ එක්කෙනෙකුට වඩා ඒ කියන්නේ සිතුමිණිට වඩා දිලිප කොපමණ වයසින් වැඩිද කියලා අපිට උත්තර හොයාගන්න පුළුවන්. මේක පුතාලා අඩු කරනවා කියලා පෙන්වන්න ඕනේ පිළිවෙලට. අඩු කරනවා කියලා පෙන්වන්න ඕනේ. මේ ඉරියඳලා ලස්සනට අඩු කරනවා කියලා පෙන්වන්න ඕනේ. මේ ගානේ නම් ඇත්තටම පුතාලා ගැටලුවක් නෑ. 2003යි 9යි 7න් 2002යි 2යි 4ක් අපිට අඩු කරන්න කියලා කියන්නේ හරිය ලේසි අඩු කරගන්න ගැටලුවක් නෑ පුතේ. මෙන්න බලන්නකො 7න් 4ක් අඩු වෙනවා උත්තරේ එන්නේ 3යි 9න් 2ක් අඩු කරන්න පුළුවන් උත්තරේ එනවා 7යි. මෙතන පුතාලාගේ 3න් බිඳුවක් ගියාම උත්තරේ 3යි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි දෙකෙන් දෙකක් බිඳුවයි එහෙනම් අවුරුදු 3යි මාස 7යි දින කීයක් එනවද 3ක් එනවා අවුරුදු 3යි මාස 7යි දින කීයක් එනවද 3ක් එනවා දැන් මෙතෙන්ට ඇත්තටම බිඳුව දැම්මා කියලා වැරද්දක් නැහැ ඔහොම නමුත් අපි එහෙම වුණොත් පුතේ ගණිතය අපි නිකන් දන්නේ නැහැ කියලා නිකන් උත්තර පත්‍රේ බලන කෙනාට තේරෙනවා. ඒ නිසා අපි එතෙන්ට බිඳු දාන්නේ නැතුව ඔය වගේ කියා ගන්නවා. එහෙනම් අවුරුදු 3යි මාස 7යි දින කීයද 3යි මේ කියන්නේ මොකද්ද? සිතුමිණි දිලිපට වඩා කොපමණ වයසින් වැඩිද කියන එකයි මේ කියන්නේ. තේරුණාද? එහෙනම් පුතාලා ප්‍රශ්න අංකයේ කියලා ඒ කියලා දාලා අවුරුදු මාස දින කියලා ලියලා ලස්සනට අඩු කරලා හදා ගන්න ඕනේ. තේරුණාද? හොඳට පැහැදිලිව ලස්සනට ගැටුවක් නැතුව බොහොම පිළිවෙලට හදා ගන්න ඕනේ. කුංචි වෙලාවස් වෙන දෙන්නම්. හරි. හදා ගන්න ලස්සනට ඒ කියලා ගන්න. ඒ. හොඳට පැහැදිලිව නිරවුල්ව ලස්සනට හදා ගන්න ඕනේ. හරි. ඒ. ඒ. දැන් පැහැදිලිව තියෙන්න ඕනේ ඈ. රයිට්. සර් පේනවනේ බොහොම පිළිවෙලට ලස්සන කරගෙන යනවා. ඔයාලත් ඒ විදිහම හදා ගන්න. හරිද? රයිට්. ඊළඟට පුතාලගේ B අහනවා මෙහෙම කතාවක්. 2018යි 3යි 31. දිනට දිලිපගේ වයසත් සිතුමිණිගේ වයසත් අවුරුදු මාස සහ දිනවලින් සොයන්න කියලා කියනවා. අන්න පුතාලගේ දවසක් දෙනවා.
දෙදස් දහටේ තුනයි තිස්සෙක් වෙනදා වෙනවා වෙනකොට මේ දෙන්නාගේම වයස් හොයන්න කියලා කියනවා අපි කලබල වෙන්නේ පාඩුවේ ලස්සනට අපි හදනවා ප්‍රශ්නාංක B කියලා දාලා පුතාලා හොඳට බලා ගන්න ප්‍රශ්නාංක B කියලා දාලා ප්‍රශ්නාංක B හොඳට බලන්න සර් හදන විදිය ප්‍රශ්නාංක B ඉස්සෙල්ලා ගන්නවා කවුද දිලීපගේ වයස ඉස්සෙල්ලා ගන්න මොකද දිලීපගේ වයස මෙහෙම ලස්සනට හදා ගන්න ඕනේ දිලීපගේ වයස අර වගේමයි අවුරුදු මාස දින අවුරුදු මාස දින කවදාද 2018 යි ඔයාලට කියනවා 3/31 2018 යි 3/31 වෙනකන් තමයි දිලීපගේ වයස අපිට හොයන්න කියලා කියන්නේ දිලීප ඉපදිලා තියෙන්නේ 2003/9/7 වෙනිදා අන්න ලිව්වා 2003/9 කවද්ද 7 වෙනිදා තමයි දිලීප ඉපදිලා තියෙන්නේ එහෙනම් පුතේ ඔය කියන දිනෙන් දිලීප ඉපදුනේ දවස් අඩුකලාට පස්සේ අන්න ඔයාලට දිලීපගේ වයස කොච්චරද කියලා හොයාගන්න පුළුවන් එහෙනම් අලු කිරීමේ ලකුණ දාලා පරිස්සම් වෙන්න ඕනේ මේ ගාන වර්ධින්න පුළුවන් 31කින් මතක් ඔයාලට අඩු කරගන්න පුළුවන් ගැටලුවක් නැහැ එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පුතේ ඕන එකක් මෙහාට ගන්නවා ඒක උත්තරේ ඉන්නේ 11යි 11න් හතක් අඩු වෙනවා උත්තරේ ඉන්නේ කීයද 4යි මෙතෙන් කියන්නේ පුතාලගේ එකක් ගත්ත හින්දා 2යි අන්නේ දෙක මෙතෙන්ද දැම්මා එතන ආවා කීයද 24යි ඔන්න පුතාලගේ ගැටලු වෙන තැන 3න් 9ක් අඩු කරන්න බැරුවා බෑ සමහර කරන්නේ මොකද දන්නවද 9න් 3ක් අඩු කරලා 6යි කියලා මෙතෙන්ද දානවා ලොකු පොලිමක් කැඩගන්න ඕනේ එහෙම දාලා එහෙම කරන්න බෑ එහෙම වැරදි ඔයාලා කරන්නේ එහෙම තමයි ළමයි කරන්නේ යාලර මේක තේරෙන්නේ නැහැ මොකද කරන්නේ කියලා. මේ හදාගෙන යනවා. ඉතින් සමහර විට ওই දාන 6 හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. එහෙම බෑනේ. අපි හරියටම හදන්න ඕනේ පුතේ. ඔයාලා කරන්නේ මේ පැත්තෙන් එකක් මේ පැත්තට ගේනවා. කීයද ගේන්නේ එකක්. එතකොට හොඳ බලාගන්න. අවුරුදු වලින් එකක් තමයි මේ පැත්තට එන්නේ. එතකොට අවුරුද්දක් එනවා කියලා කියන්නේ කීයද? මාස 12ක් එන්නේ. අවුරුද්දක් එනවා කියලා කියන්නේ මාස 12ක්. අන්නේ 12යි මෙන්න මේ 3යි ඔහා එකතු කර ගන්නවා 12යි 3යි උත්තරේ එන්නේ කීයද 15යි ඒ 15ෙන් අඩු කර ගන්නවා කීයද 9ක් අන්න 15ෙන් 9ක් යනවා උත්තරේ එන්නේ කීයද 6යි එතකොට කොහොමද මේ 15 හැදුනේ මේ පැත්තෙන් එකක් එනවා අවුරුදු අවුරුදු එකක් කියලා කියන්නේ මාස 12යි මාස 12යි මේ 3යි මාස 15යි ඒ මාස 15ෙන් මේ මාස 9 අඩු වෙනවා අන්න එතකොට මෙතෙන්ට උත්තර එනවා කීයද 6යි ඒක නිසා දැන් අර මේකෙන් මේක අඩු කරලා දැම්ම නෙවෙයි ඒක හොඳට පුතාලා තේරුම් කර ගන්න ඕනේ ඊට පස්සේ පුතාලගේ මෙතන ගැටලුවක් නෑ එකක් ගත්තහම මෙතෙන් තියෙන්නේ කීයද 7යි මෙතෙන් තියෙන්නේ 7යි 7ෙන් 3 ගියාම උත්තර එන්නේ කීයද 4යි මේක එහෙමම තියෙනවා එකෙන් බිඳුවක් එකයි බිඳුවෙන් බිඳුවක් බිඳුව වෙනවා දෙකෙන් දෙකක් බිඳුව වෙනවා අපි ඒවා ලියන්නේ නෑ එතකොට දරුවනේ දිලීපගේ වයස කවදාටද 2018 3/31 වෙනදා වෙනකොට අවුරුදු 14යි මාස 6යි දින කීයක් වෙනවද 24ක් වෙනවා ඔන්න හදා ගන්නා විදිය පුතාලා මෙන්න මේ ටික පැන්සලින් හදුවා කියලා වැරද්දක් වෙන්නේ නැහැ පැන්සලින් හදුවා කියලා වැරද්දක් වෙන්නේ නැහැ හොඳට පැහැදිලිව කල්පනාවෙන් හදා ගන්න ඕනේ වරද්ද ගන්නේ නැතු තේරුණාද රයිට් මේ කොටස පැන්සලින් හදා ගන්න එක ඔයාලට වාසි එතකොට ගාන කොහොමද උත්තරේ ආවේ කියලා පුතාලට හොඳට අවබෝධ කර ගන්න පුළුවන් ගැටලුවක් නැතු ඉන් සමගි දරුවනේ මේ වගේ ගණන් හරියට හදන්න පුරුදු වෙන්න අඩු කිරීම මොනවද මාස අවුරුදු අවුරුදු වලින් මාස පැත්තට ගේන්නේ මොනවද කීයක් ගේනවද ඒ සියල්ල වහරි ගැස්සලා තමයි උත්තරේ ගන්න ඕන. එතකොට තමයි අපි ගාණක් හරියටම හරි කියලා කියන්නේ නැත්නම් මේවා ආවට ගියාට එහෙම හදන්න බැහැ ගොඩාක් ළමයි මේ 6 හිතන්නේ 9න් 3ක් අඩු කළා 6 ආවයි කියලා. ඒ 9න් 3ක් අඩු කළා නෙමෙයි 6 එන්නේ. මෙතෙන්ට 12ක් ගේනවා 12යි 3යි 15යි 15 9ක් ගියාට පස්සේ තමයි උත්තරේ මෙතෙන්ට 6යි කියලා කියන්නේ. ඔන්න ඔය වගේ අපි මේවා හොඳට අවබෝධයෙන් හදන්න ඕනේ පුතේ. ඒකයි මම කිව්වේ මේ දාන 6 සමහර විට හරියන්නත් පුළුවන් වර්ධින්නත් පුළුවන්. ගණන් වල එහෙම වෙයි. අපි හරියටම දැනගෙන විභාගයේ ලියයි කියලා කියන්න ඕන හරි. මම හරියටම හදුවා. මගේ මේ ගාන ලකුණු 10ෙන් 10යි. එහෙම කියන්න පුළුවන් වෙන්න ඕනේ අපි. එතකොට තමයි අපි දක්ෂයි කියලා කියන්නේ. එතකොට එක ආවඩ ගියානේ ගෙදර ගිහිලා බලනවා ගානන් හරියද හදපුවා එහෙම බෑ විභාගයේ ඉවර වෙලා ගෙදරට ආවට පස්සේ අපි හරියටම ගණන් හදලා දිනවා කියලා හොඳට අපි මේ අවධානයේ කියන අපි හොඳට ගණන් හදුවයි කියන දේ අපේ මනසට එන්න ඕනේ පුතේ එතකොට තමයි අපි දක්ෂයි කියලා කියන්නේ එහෙනම්ද රයිට් ඔන්න එතකොට දිලිපගේ වයස හරිය ලස්සනට හදාගන්න තේරුණාද රයිට්
ඊළඟට මම යනවා කාගේද සිතුමිණිගේ වයස හොයන්න සිතුමිණිගේ වයසත් හොයන්න අපි ওই විදිහටමයි තේරුණාද මේක හදාගන්න පුතේ ලස්සනට හොඳට පැහැදිලිව තියෙන්න ඕනේ ඈ බොහොම ලස්සනට පැහැදිලිව ඉරවුල තියෙන්න ඕනේ හොඳේ රයි හරි මේක මකන්නම් හරිද රයි ඊළඟට අපි යනවා ඊළඟ කාගිට තව එක්කෙනෙක්ගේ වයස හොයන්න කියලා කියනවා හොඳට බලා ගන්න පුතා ඒකත් අපි ওই විදිහම ඇත්තටම හදන්න යැදුවක් නැහැ එතකොට අනිත් එකනම් කවුද සිතුමිණි මෙතන ගන්නවා සිතුමිණිගේ වයස මොකද අපි ගන්නෙ සිතුමිණිගේ වයස අර වගේම ලිව්වා අවුරුදු මාස දින එතකොට අපිට දවසක් දීලා තියෙනවා 2018යි කවත් කවදාටද 3/31 වෙනදාට 3/31 වෙනදාට අහන්න කාගේද සිතුමිණිගේ සිතුමිණිගේ උපන්දිනේ තියෙනවා අපතලගේ 2003යි හොඳට බලා ගන්න 9/7 ඔන්න අඩු කර ගන්නවා බලමු අපි අඩු කරගන්නේ කොහොමද කියලා තේරුණාද රයි sorry සිතුමිණිගේ තියෙන 2002/4 නේ 2002/4 තමා සිතුමිණිගේ උපන්දිනේ තියෙන්නේ දැන් 2018/3/31 කියන දවසෙන් 2002/4 අඩු කර ගන්න තියෙන්නේ මේක නම් ගැටලුවක් නෑ අඩු කරන්න පුළුවන් අර වගේමයි එකක් ගන්නවා මෙතෙන්ට එතකොට පුතාලගේ 11 වෙනවා තුනකින්ද 2/4 නේ අර 21 5 5 මෙතෙන්ට එකක් ගන්නවා එතකොට ඔයාලගේ මෙතෙන්ට 11ක් වෙනවා 11න් ඔයාලගේ මෙතන 4ක් තමයි අඩු වෙන්න ඕනේ ඒක ඔයාලට හදා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ මෙතෙන් එකක් ගත්තාම 11යි 11න් 4ක් ගියාම 7ක් වෙනවා මෙතන පුතාලගේ එකක් ගත්තාම තියෙන්නේ 2 2න් බිඳුවක් 2 එතෙන්ට 27 ආවා එතකොට මෙතන පුතාලගේ ගැටලුවක් නැහැ 3න් දෙකක් අඩු කරන්න පුළුවන් ඒ නිසා අපි එතෙන්ට එකක් ගත්තා මේ බිඳුව හැමම දැම්මා ඊට පස්සේ මෙතන පුතාලගේ තියෙන්නේ 8න් බිඳුවක් 8යි කියලා ගත්තා 1න් බිඳුවක් 1යි කියලා ගත්තා අන්න උත්තරය ආවා බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 2න් දෙකක් බිඳුවයි කියලා දාන්නේ නැහැ අන්න එහෙනම් ඔයාගේ වයස ආවා අවුරුදු 18යි මාස 1යි දින කීයක්ද 27යි අවුරුදු 18යි මාස 1යි දින කීයක්ද 27යි ඔන්න හදා ගන්නා විදිය තේරුණාද ඔන්න ඔය විදිහට අපිට මේ වගේ කාලයේ සම්බන්ධ ගන්න ක්‍රීම් කරනකොට පුතේ බොහොම පරිස්සමට නිවැරදිව කරන්න ඕනේ එතකොට පුතාලට පුළුවන් ඕන ගානක් බොහොම පැහැදිලිව නිරවුල්ව හදා ගන්න ගැටලුවක් වෙන්නේ නැතු ඕක තමයි අපි හැකියාව වෙන්න ඕන ඕක තමයි අපේ දක්ෂතාවය වෙන්න ඕනේ එතකොට අපිට කිසිය ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඕන ගානකට උත්තරයක් ගන්න පුළුවන් වෙයි තේරුණාද රයිට් ඔන්න එතකොට සිතුමිණිගේ වයස කවදාටද 2018/3/31 කියන දවසට කතාව පැහැදිලිද රයිට් ඔන්න එතකොට මේ කොටසත් හරියට ගැටලුවක් නැහැ ඊට පස්සේ එකේ C කියලා ප්‍රශ්න අංකයක් තියෙනවා නේද C තියෙන්නේ හොඳට බලන්න C තියෙන්නේ මෙහෙමයි සිතුමිණි දිලීපට වඩා කොපමණ වයසින් වැඩිදැයි දෙදෙනාගේ වයස් ඇසුරෙන් සොයන්න කියලා කියනවා එතකොට දැන් ඔයාලට තේරෙනවා ඒකයි අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ දැන් සිතුමිණිගේ උපන්දිනය ගන්නවා 2003 එතකොට දිලිපගේ උපන්දිනේ 2003 සිතුමිණිගේ උපන්දිනේ ඉන්නේ 2000 එතකොට ඔයාලෙන් අහන්නේ සිතුමිණි දිලිපට වඩා කොපමණ වයසින් වැඩිදැයි දෙදෙනාගේ වයස් ඇසුරෙන් සොයන්න කියලා කියනවා එතකොට පුතාලා තේරෙනවා දැන් කවුද ඇත්තටම වයසින් වැඩි කියලා එතකොට අපිට වයසින් වැඩි කවුද කියලා කිව්වහම ඇති ආය අපිට ඒක හරිගස්සලා පෙන්වන්න ඕනේ මොකද අපි ඒ කියන කොටසේ ඇත්තම හරිගස්සලා පෙන්නලා තියෙනවා තේරුණාද රයිට් එහෙනම් පුතාලා C කියන ප්‍රශ්න අංක දාගන්නවා පහලින් C කියන ප්‍රශ්න අංක දාගන්නවා පහලින් C මෙහෙම ලියා ගන්නවා අපි C කියලා දාලා හොඳට බලා ගන්න දැන් ඇත්තටම කවුද උතරින් වයසින් වැඩි එක්කෙනෙක් ඉන්නවා 2003 හොඳට බලා ගන්න මේකත් ඔයාලා වරද්දනවා 2003 කවුද දිලීප 2003 දිලීප ඊට පස්සේ පුතාලගේ 2000 ඉන්නවා 2000 ඉන්නවා කවුද සිතුමිණි එතකොට ඔයාලට තේරෙන්න ඕනේ දැන් 2003 ඒ කියන්නේ ඉලක්කම වැඩි වුණා කියලා මේක හොඳට තේරුම් කරගන්න
ඉලක්කම වැඩි වුණා කියලා මෙයා වයිසින් වැඩි වෙන්න විදිහක් නැහැ. එතකොට මෙයා 2000 ඒ කියන්නේ 2000 මේ මේකට වඩා මේ ඉලක්කම අඩු වුණයි කියලා එයා වයිසින් අඩු වෙන්න විදිහකුත් නැහැ. අන්න ඒ කතාව තේරුම් කරගන්න. ඒ කියන්නේ අපි උදාහරණයක් දෙන මෙහෙම දන්නකො. දැන් ඔයාලගේ අම්මලා තාත්තලා ඉපදුනේ අවුරුද්දයි ඔයාලා ඉපදුනේ අවුරුද්දයි ගත්තාම ඔයාලා ඉපදුනේ අවුරුද්ද වැඩි අවුරුද්දනේ. හැබැයි අම්මලා ඉපදලා තියෙන ඊට කලින්නේ. එතකොට ඊම බැලුවාට පස්සේ ඔයාලා වැඩි වුණා කියලා අපි කියන්නේ නෑනේ. ඒක නිසා මේ දිහා බලලා අපි තීරණ ගන්නකොට අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. එතකොට මෙන්න මේ 2000 අවුරුද්ද ඉපදුණා කියලා තමයි අපි වයිසින් වැඩි කියලා කියන්නේ. ඒක පුතාලා හොඳට අවබෝධ කරගන්න ඕනේ. ප්‍රශ්න අංක C කියලා දාලා ලියාගමු. ප්‍රශ්න අංක C. ප්‍රශ්න අංක C. ප්‍රශ්න අංක C. මේ අණුව මේ අණුව මේ අණුව මේ අණුව පැහැදිලි වන්නේ මේ අණුව පැහැදිලි වන්නේ මේ අණුව පැහැදිලි වන්නේ දිලීපට වඩා සිතුමිණි සිතුමිණි දිලීපට වඩා සිතුමිණි සිතුමිණි වයසින් වැඩි බවයි දිලීපට වඩා සිතුමිණි වයසින් වැඩි බවයි දිලීපට වඩා සිතුමිණි වයසින් වැඩි බවයි සිතුමිණි තමා කලින් ඉපදලා තියෙන්නේ එයා තමා අපි වයසින් වැඩි කියලා කියන්නේ තේරුණාද රයිට් ඔන්න එතකොට අපිට C කියන කොටස ගැටලුවක් වෙන්නේ නැහැ කතාව පැහැදිලිද හොඳයි ඊළඟට දැන් මම මේ පුංචි උදාහරණයක් කියන්නේ ඔයාලට දැන් මේ අපි නිකමඩ වගේ ඇහුවොත් නිකමඩ වගේ ඇහුවොත් දැන් අද දවසේ මම මේ ඔයාලට පුළුවන් දෙ කියලා බලන්න අද දවසේ තියෙන්නේ හොඳට බලා ගන්නකෝ 2021යි 11යි අද පුතාලගේ දවස කීයද 10යි දැන් නිකමඩ අහනවා අද දවසට ඔයාලගේ වයස කීයද කියලා අද දවසට ඔයාලගේ වයස ඔයාලට හුව පුළුවන් මේ එහෙනම් අද දවසින් ඔයාලා ඉපදුන දවස මොකද අපි කරන්න ඕනේ අඩු කරන්න ඕනේ දැන් බැරි නෑ නේද ඕනනම් අද දවසට අම්මගේ වයස හදන්න බෑද ඔයාලගේ පුළුවන් හදන්න අද දවසින් අම්මාගේ උපන්දිනය මොකද කරන්න ඕනේ අඩු කරන්න ඕනේ උදාහරණයක් ඔයාලා මල්ලි කෙනෙක් ඉන්නවා නම් ගෙදර මල්ලිගේ වයස අද දවසට හදන්න බෑද පුළුවන් මේ දවසින් මල්ලිගේ උපන්දිනය මොකද කරන්න ඕනේ අඩු කරන්න ඕනේ ඔයාලගේ ආච්චි කෙනෙක් ඉන්නවා නම් ගෙදර අත්තම්ම කෙනෙක් ඉන්නවා නම් අන්න අත්තම්මගේ උපන්දිනේ මේ දවසින් අඩු කළාට පස්සේ අන්න අත්තම්මගේ වයස හදා ගන්න පුළුවන් කීයද කියලා ඉස්සර ඕබේ ඉස්සර බෑ හැබැයි දැන් පුතලාට ගැටලුවක් නැතුව හදා ගන්න පුළුවන් වෙනවා ඔන්න ඔය වගේ අපිට ඕනෑම ගානක් හදා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා මේ වගේ හරියට අපි ඉගෙන ගත්තෝ තේරුණාද රයිට් ඊළඟට මම යනවා පුතලාගේ තවත් ගානක් දාලා තියෙනවා හොඳට බලන්න මෙන්න මේක හත් වෙනි ගාන හොඳට බලා ගන්න හත් වෙනි ගාන හත් වෙනි ගාන පුතලාගේ මෙහෙමයි තියෙන්නේ හොඳට බලා ගන්න හත් වෙනි ගාන හොඳට තේරුම් ගන්න ඕනේ පුතේ ඈ නැත්තම් වැඩි අමාරුයි හොඳට ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ හොඳට බලන්නකෝ ශෂිකාගේ උපන්දිනය 2004යි 8යි 13 වේ සහේලි ඇයට වඩා අවුරුදු 1යි මාස 8යි දින 25ක් වැඩි මල් නම් අන්න හිතන්න ඕනේ වැඩි මල් නම් සහේලිගේ උපන්දිනය කවදාද කියලා අහන්න එතකොට අපේ ළමයි කලබල වෙලා හරි සහේලි වැඩි මල්නේ කියලා 2004 8 12 හැ මේ ටික මොකද කරන්නේ එකතු කරගන්න එහෙමද එහෙම කරන්න බැහැ සහේලි මෙයාට වඩා වයස වැඩි නම් ශෂිකාගේ උපන්දිනයට කලින් තමා කාගේද සහේලිගේ උපන්දිනය තියෙන්නේ එහෙනම් අපි කරන්නේ දීලා තියෙන ශෂිකාගේ උපන්දිනයෙන් මේ අවුරුදු 1යි මාස 8යි දින 25 මොකද කරන්න ඕනේ අඩු කරන්න ඕනේ අන්න ඒ කතාව පුතාලා හොඳට මතකේ තියාගන්න ඒක නිසා පරිස්සම් වෙන්න ඕනේ ගාන හොඳට කියවලා අවබෝධ කරගන්න අවශ්‍ය වෙයි එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ වගේ ගානක් හොඳට පැහැදිලිව ඉරවුල්ව හදන්න පැහැදිලිද රයිට් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා පුතාලට තනියම හදන්න සර් දෙන්නේ නැහැ සර් උදව් කරන්නම් පුතාලට අපි බලමු හදාගන්න පුළුවන්ද කියලා මෙන්න හොඳට බලාගන්න පුතාලගේ
අපි ගත්තා ඉස්සෙල්ලා වගේම ප්‍රශ්නාංක අපි යන්නේ 7 ප්‍රශ්නාංක අපි 7 යන්නේ අවුරුදු මාස දින කලබල වෙන්න එපා ඉච්චර උදලගේ තියෙන්නේ 2004යි ඊට පස්සේ තියෙනවා 8යි 13 2004යි 8යි 13 ඒකෙන් අඩු කරන්න ඕනේ අවුරුද්දයි හොඳට බලා ගන්න අවුරුද්දයි මාස 8යි මාස 8යි දින කීයද 25 දින කීයද අඩු කරන්න ඕනේ 25 ඔන්න වගේ සමහර තැන්වල පුතාලට චුට්ටක් අමාරු ගණන් දෙනවා හැබැයි අපි කලබල වෙන්නේ නැහැ බොහොම පරිස්සමට අඩු කර ගන්න මේවට බිඳු දා ගන්න එතකොට අඩු කර ගන්න වාට ලේසි වෙයි ඔන්න අඩු කිරීමේ ලකුණක් දැක් පරිස්සම් වෙන්න ඕනේ වල දෙන්න පුළුවන් 13 න් 25ක් අඩු කරන්න බලනවා අඩු කරන්න බෑනේ පුතේ 13 න් 25ක් අඩු කරන්න බෑ සමහර දරුවෝ කරන්නේ 25 න් 13ක් අඩු කරලා දානවා ටීචර් ලොකුවට වැරද්දක් දා අඩු කරන්න බැයි නම් මේ පැත්තෙන් එකක් ඔයාලා ගේන එතකොට මෙතන තියෙන්නේ 13යි ගේනවා කියලා කියන්නේ මාසයක් මාසයක් දින පැත්තට ආවට පස්සේ දින කීයක් වෙනවද 30ක් වෙනවා ඔන්න දින කීයද 30යි දැන් එකතු කළා 3යි 3 1යි කීයද 14යි එකෙන් අඩු කර ගන්නවා කීයද 25ක් අන්න අඩු කරන්න 25ක් ලැබු මේක එකතු කළා මේක මොකද කරන්නේ අඩු කරගත් ඔයා ගන්නවා මෙතෙන්ට එකක් 3 න් 5ක් අඩු කරන්න බැරි හින්දා 13යි 13 න් 5ක් ගියාම උත්තරේ 8යි මෙතෙන් තියන්නේ පුතලගේ එතකොට එකක් ගියේ හින්දා 3යි 3 න් 2ක් ගියාම 1යි අන්න මෙතෙන්ට ආවා කීයද 18 18 ආපු විදිය හොඳට මතකේ තියාගන්න ඒකයි මේ කියන්නේ දැන් මෙතන තියෙන පුතලගේ කීයද 7යි කීය තියෙන්නේ 7යි 7 න් 8ක් අඩු කරන්න බලනවා බෑ හැබැයි 7 න් 8ක් අඩු කරන්න බැරි වුණාට මේ පැත්තෙන් එකක් ඔයාලට මෙතෙන්ට ගේන්න පුළුවන් එකක් ගේනවා කියලා කියන්නේ කීයක් එනවද 12ක් එනවා අන්නේ 12 ඔයා මෙතන මොකද කරන්නේ එකතු කර ගන්නවා 12යි 7යි උත්තරේ කීයක් එනවද 19ක් එනවා දැන් 19 න් ඔයාලට 8ක් අඩු කර ගන්න පුළුවන් ඔන්න 19 න් 8ක් අඩු කරන්න ලිව්වා 9 න් 8ක් ගියාට පස්සේ 1යි මෙතන එකෙන් බිඳුවක් උත්තරේ 1යි මේක එකතු කළා මේක මොකද කරන්නේ අඩු කළා අන්න උත්තරේ කීයක් ආවද මෙතෙන්ට 11ක් ආවා මෙතන පුතලගේ එකක් ගත්ත හින්දා තියෙන්නේ 3යි එහෙනම් මෙතන තියෙන්නේ 3යි 3 න් එකක් ගියාට පස්සේ උත්තරේ එන්නේ කීයද 2යි මෙතන බිඳුවෙන් බිඳුවක් බිඳුව වෙනවා බිඳුවෙන් බිඳුවක් බිඳුව වෙනවා දෙකෙන් බිඳුවක් ගියාට පස්සේ උත්තරේ කීයක් වෙනවද 2ක් වෙනවා ඒ කියන්නේ සහේලි ඉපදිලා තියෙන්නේ 2002යි 11 වෙනි මාසේ 18 වෙනිදා කතාව පැහැදිලිද එනා සහේලිගේ උපන්දිනේ එන්නේ 2002යි 11යි 18 කියන දවසේ. එතකොට ඔන්න වගේ ගණන් පොතලට විභාගෙදී එන්න පුළුවන්. එතකොට දැන් නිකමට හිතලා බලන්න අපිට මේ වගේ ගණක් ආව දැන් හදාගන්න බැරිද? මට ලොකු විශ්වාසයක් තියෙනවා හැම දවසෙම පන්ති ඉඳපු දරුවෙකුට මේ වගේ ගණක් හදාගන්න පුළුවන් කිසිඳු ගැටලුවකින් තොරව. සර් කුංචි වෙලාවක් අතර ගණන් හදන්න. ඔයාලට ඉච්චන වෙලාවක්වත් යන්නේ. ඔයාලට විනාඩි දෙකෙන් තුනෙන් සම්පූර්ණ ගණන් හදලා අවසන් කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා මගේ දරුවනේ මේවා අමාරු දේවල් නෙවෙයි. අමාරු දේවල් නෙවෙයි. හොඳට කල්පනාවෙන් හදලා හොඳට වැටටි කරගෙන යන්නයි තියෙන්නේ. එතකොට අපිට ගැටලුවක් නැතුව මේ වගේ ගණන් හදන්න පුළුවන් වෙයි. තේරුණාද? right. එහෙනම් පුතාලා 7 වෙනි ගණන් හදාගන්නවා ලස්සනට. පුංචි වෙලාවක් දෙන්නම්. මහා ලොකු වෙලාවක් ගන්න එපා. පුංචි වෙලාවක් දෙන්නම්. හැබැයි කලබලයේ සැර යන්නේ බොහොම පිළිවෙලමයි පන්ති වැටටි එක කරගෙන යන්න. අඩු කිරීමේ ලකුණ දාන්න. මේකෙන් මේක අනුබ ලස්සනට උත්තරේ දාන්න. පැහැදිලිද? right. හදාගන්න පුතේ ලස්සනට. මේ ටික පැන්සලෙන් හදාගන්න. එතකොට පුතාලාට පස්සේ තේරෙයි බලනකොට ඇයි මෙහෙම හදලා තියෙන්නේ නැත්නම් 11 කොහොමද ආවේ 18 කොහොමද ආවේ කියලා පස්සේ බලනකොට නුතේරෙයි ඒ නිසා හොඳට මේ වැඩේ තේරෙන්න ඕන නිසා තමයි මේ වගේ බොහොම පිළිවෙල ලස්සනට හරි අස්සලා පෙන්වන්නේ එහෙමමද හදාගන්න ලස්ස හොඳයි ඈ හරි හොඳට පැහැදිලිව හදාගන්න මට පේනවා ගොඩාක් යාළුවෝ හුදෙවට වැටික් කරගෙන යනවා නේද ඈ හුදෙවට වැටික් කරන් යනවා නේද සාපේට ගැටලුවක් නැතුව හුදෙවට පිළිවෙලට පන්ති වැටික් කරගන්න පුළුවන් මේ මොකද හරි මම මේක මකන්නද හරි හරිද right ඔන්නතර කීවෙනි ගානද අපි කතා කළේ 7 වෙනි ගාන අන්තිම ගානට යනවා එතකොට කාලයේ සම්බන්ධ ඔක්කොම ටික හරි
පුතාලට ඕන ගානක් આવොත් කාලේ සම්බන්ධ හදන්න පුළුවන් මේ ගැටලුවක් නැත. එහෙමද? මෙන්න අටවෙනි ගාන හොඳට බලමු හොඳේ. රයිට්. ඒක මම පුතාලගේ මෙන්න අටවෙනි ගාන. හරිද? රයිට්. එතනත් AB කියලා කොටස් දෙකක් තියෙනවා. අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. පුතාලගේ අටේ A කියන ප්‍රශ්න අටේ A ලස්සන කතාවක් කියන්නේ. පාසලක් මුල් වලට ආරම්භ කළ දිනය 1928 3:26 කවද්ද 1928 3:26 26 ඔයාලා ලස්සන කතාවක් අහනවා එම පාසලට සියවසක් සියවසක් කියලා කියන්නේ කොච්චරක්ද අවුරුදු 100ක් සියවසක් කියලා කියන්නේ කොච්චරද අවුරුදු 100ක් සියවස සම්පූර්ණ වන දිනය කවදාද කියලා අහනවා හරි ලේසි හදන්න මේ තියෙන පාසලේ උපන් දිනයේ දවසේ නැත්නම් පාසල ආරම්භ කළ දවසට අවුරුදු 100ක් අපි මොකද කරන්නේ එකතු කරන්න ඕනේ මේ තියෙන දවසට මේ තියෙන්නේ පාසලේ උපන් දිනේ පාසලේ උපන් දිනේට අවුරුදු 100ක් අපි මොකද කරන්න ඕනේ එකතු කරන්න ඕනේ එහෙනම් පුතාලා මෙතෙන්ද ගන්නවා අවුරුදු මාස දින මේක අපි මොකද කරන්නේ අවුරුදු 100ක් තමයි එකතු කරන්න ඕනේ මෙන්න අවුරුදු 100ක් එකතු කර ගන්නවා CI මෙතෙන්ට අපි දාගන්නවා බිංදු මෙතෙන්ට දාගන්නවා බිංදු ඔන්න අවුරුදු 100ක් අපි එකතු කර ගන්නා විදිය ඔන්න අවුරුදු 100ක් අපි එකතු කර ගන්නා විදිය මුලින්ම බලන්න 6.6 මෙතන තියෙන්නේ 2 3.3 මෙතන තියෙන්නේ 0 මෙතන තියෙනවා 8 මෙතන තියෙනවා 2 මෙතන තියෙනවා වලගේ 9.1 10.1ක් ඉතුරුයි ඉතුරු එකයි මේකයි කියන දෙකයි අන්න කුටේ අවුරුදු 100 පිරෙන්නේ කවදාටද 2028 3:26 කියන දවසට තමයි අවුරුදු 100ක් අපි ගෙරෙනවා කියලා කියන්නේ දැක්කද සියවස ආපු විදිය දැන් කතාව පැහැදිලිද සාපුතාල හොඳට මතකේ තියාගන්න සියවස දශකය ඕවා නැතුව සහස්ත්‍රකේ නැතුව අපිට ගණන් හදන්න බැ. ඒ නිසා තමයි සරිප හොඳට අවබෝධ කරගෙන පුතාලට එක වර්ෂයක් දුන්න ගමන් එක කීවෙනි දශකයේද එක කීවෙනි සියවසද එක කීවෙනි සහස්ත්‍රකයේද කියලා දැන් බැලුව බැලමට කියන්න පුළුවන්. ඔයාලා මට එක එක જાතිය කතා කිව්වා. සර මේක මෙහෙම හදන්න මෙහෙම හදන්න මෙහෙම හදන්න එකක් එකතු කරන්න එක එක જાතිය කතා කිව්වා. හැබැයි මම ඔයාලට ඔයාලා ඔය කිව්ව හැම ක්‍රමයකටම වඩා ලේසි ක්‍රමයක් තමයි මම කියලා දුන්නේ. ඒක කවදාකවත් අමතක වෙන්නේ කතාව පැහැදිලිද? එහෙනම් අවුරුදු 100ක් පෙර දවස තමයි කවද්ද? 2028 3:26 කියන දවස තමයි අවුරුදු 100ක් පෙර. කතාව පැහැදිලිද? රයිට්. ඒ කියලා දාලා ලස්සනට හදාගන්න අවුරුදු මාස දින කියලා අපි කතාව බොහොම පැහැදිලිව ලස්සනට ලියා ගන්න ඕනේ. තේරුණාද? එතකොට කරන්නේ එකතු කරනවා අවුරුදු 100ක් සම්පූර්ණ වෙන දවස බලන්න. තේරුණාද? හොඳට පැහැදිලි රවුල ලස්සනට හදාගන්න. පුතාලමඩ වැඩ කරන හොඳට පේනවා. ඇත්තම ගොඩක් හොඳයි. ඒ උනන්දු වෙන්නේ. හොඳට මහන්සිලා වැඩ කරන්න. ගණන් වල ලකුණු 90ක් 95ක් ඒ වගේ ලොකු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ නිසා හොඳට මහන්සි වෙලා උමනාවෙන් වැටි කරගෙන යන්න. පැහැදිලිද? රයිට්. හදාගන්න ඒ කියන ප්‍රශ්න. ඊළඟ පුතාලගේ B වලට යන්නයි හදන්නේ. මම B පහලින් හදන්නම්. ඔයාලට B පහලින් හදන්න පුළුවන්. මෙහෙම කතාවක් තියෙනවා. ඒ දිනේ සඳහා අද දින සිට දින කීයක් තිබේද? අද දවසේ ඉඳලා මේ දවසට දින කීයක් තියෙනවද කියලා අහනවා. එතකොට අද දවස කවද්ද? 2021 කවද්ද? 11යි. අද කවද්ද? 10යි. එතකොට මේ දවසට තියෙන දින ගණන බලන්න මේ දිනෙන් අද දවස මොකද කරන්න ඕනේ අපි අඩු කරගන්න ඕනස නිකන් ඔය වගේ ඒ දවසට ගැලපෙන ප්‍රශ්නයක් ඔය දාලා තියෙන්නේ පුතා කලබල වෙන්නේ නැහැ මෙන්න ගත්තා අවුරුදු මාස දින කියලා ගත්තා මෙන්න ඔයාලගේ තියෙනවා 2028 3 කවද්ද 26 අද දවස තමයි අඩු කරගන්න ඕනේ 2021 ඔයාලගේ තියෙන්නේ අද 11 වෙනි මාසේ කවද්දාද 10 වෙනිදා ඔන්න අඩු කරන්න ලියමු බලමු අපි අඩු කරන්න පුළුවන් ද කියලා උතරල් පුළුවන් 6.6 දෙකෙන් එකක් ගියාට පස්සේ උතරේ එන්නේ කීයද එකක් මෙන්න මෙතන ගැටලුවක් එනවා දරුවනේ 3න් 11ක් අඩු කරන්න බලනවා බෑ 11න් 3ක් අඩු කරලා ලොකු කෝරිමක් එන ගන්න වෙනවා අඩු කළොත් එහෙම අඩු කරන්නේ නැහැ අපි මේ පැත්තෙන් එකක් ගේනවා මේ පැත්තට එකක් ගේනවා කියලා කියන්නේ 12ක් එනවා ඒ 12ට මේ තුන එකතු වෙනවා 12යි 3යි 30යි 15යි 15න් කීයක් අඩු වෙනවද 11ක් අඩු වෙනවා
හතරෙන් පහින් එකක් ගියාම හතරයි එකෙන් එකක් ගියාම බිඳුවයි මෙතෙන් එන්නේ කියන හතර මෙතන තියෙනවා ඔයාලගේ මම මේක යටින් ලියන්න ඒක ලේසි ඔයාලට එකක් ගත් නිසා මෙතන තියෙන්නේ පුතාලගේ හතයි හතෙන් එකක් ගියාම හයයි මෙතෙන් තියෙන දෙකෙන් දෙකක් බිඳුවයි මෙතනත් බිඳුවෙන් බිඳුවක් බිඳුවයි ආයේ දෙකෙන් දෙකක් ගියාම උතේ බිඳුවක් වෙනවා අපි ඒවා ලියන්නේ නෑ එහෙනම් ඔයාලා මතකේ තියාගන්න අද දවසේ ඉඳලා මේ කියන දවසට තියෙනවා දින අවුරුදු 6යි මාස 7යි දින කීයක් තියෙනවද 16ක් තියෙනවා ඔන්න අද දවසේ ඉඳලා තියෙන දින ගාන හොයා ගන්න ආවිදිය පැහැදිලිද එතකොට මුතරගේ මේක අඩු කිරීමක් කරන්න ඕනේ ඊට පස්සේ අවුරුදු 6යි මාස 4යි දින 16 කියලා ඔන්න අපිට හදා ගන්න පුළුවන් අද දවසේ ඉඳලා 2028යි 3:26 දවසට නැත්තම් පාසල ඔයාලගේ සියවස සමරන දවස වෙනකොට අන්න දින කොච්චරක් තියෙනවද කියලා හදාගන්න පුළුවන්. ඔන්න ඔය වගේ පුතාලා මේකත් පැන්සලෙන් හදලා තියන්න. එතකොට පුතාලට ගැටලුවක් නැතුව ඕන ගානක් හදාගන්න පුළුවන් වෙයි. තේරුණාද රයි? දැන් හිතට ලොකු සතුටක් දැනෙනවා නේද? දැන් හිතට ලොකු සතුටක් දැනෙනවා නේද? කාලේ පාඩමේ ඕන ගානක් ආවොත් දැන් හදන්න පුළුවන් නේද? ඉස්සරෝයේ සියවස සත වර්ෂයේ දශකව අමාරු වෙලා තිබුණේ. දැන් පුතාලට ගැටලුවක් නැහැ. ඕන ගානක් ආවොත් හදාගන්න පුළුවන් වෙයි. අපි අන්නේ දෙන්න එන්න ඕනි. එතකොට තමයි අපිට මේ වගේ ගානක් ආවොත් හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. පැහැදිලිද? රයි. හරි. මම පුතාලගේ මයික් ඕන් කරන්න. මේ පාඩම අද අපි උදේ අවසන් කරනවා. ඊට පස්සේ අපි බලමු පුතාලට මොන හරි ගැටලුවක් අමාරුතාවක් තියෙනවද කියලා මේ කියන පාඩම. හරි. බලාගන්න පුතාලා. කාට හරි ගැටුවක් තියෙනවා නම් අහන්න බලන්න හා පොදුර පාඩම තියෙනවා PDF එක මට හම්බෙන්නේ නැහැ පේපර් එක මට හම්බෙන්නේ නැහැ ඔන්න බෝඩේ. ඔකියන්. සර් සර් පුනික්. ඒක ස්කීන් එක නුන තුරියා පොඩි සර් හත්වස්සේ වට්ටපිටුවට ට්‍රේන් එන්න ඕනේ කොහමද? මොකද්ද? හත්වස්සේ වට්ටපිටුවට ට්‍රේන් එන්න ඕනේ කොහමද? ආ පුතා මට මැසේජ් එකක් දැම්මා සර් ඇඩ් කරන්න. සර්ගේ නම්බර් එක නෑනේ. සර් ඩියුට් එක ගෲප් එකට දාන්න. නම්බර් එක ලියන්න. තව ගැටලු තියෙනවද? සර් ඩියුට් එක සර් ලාට් වෙන්නේ. ඒක ජෝ. ආයි. ඔව්. අහගන්න චුට්ටක්. අදාපි ඕ ඕ පුළුවන් අහගන්න ඕ ඕ සර් නජා ඔබට ඕ හරි එතකොට අදාපි පුතාලගේ තවත් පාඩමක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාග කියන පාඩම මොකද්ද භාග කියන පාඩම අදාපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා භාගපාඩමේ කියුට් එක නැහැ නිස හරි සර් ශාස්ත්‍රීය දානවා ගැටුවක් කරගන්න එපා සර් ශාස්ත්‍රීය දානවා ගැටුවක් කරගන්න එපා ඒ නිසා අද අපි භාගපාඩම කතා කරනවා පළවෙනිවක් නිවන්දනේ නැහැ සර් එතකොට මේ ප්‍රශ්නේ දානවා අද දානවා නිවන්දනේ ඔයාලා කාලම්වත් භාගයේ පාඩම නැහැ කාලම්වත් භාගයේ පාඩම නැහැ අද සර් දාන්නේ ප්‍රශ්න ලියන්න විතරක් ලියන්න එතකම් පුතාලගේ ඔව් පුතාලගේ පොතේ අද අපි මහලු පොර ටිකක් කරගෙන යන්න ටීචර් ටිකක් කරන්නේ පුතාලගේ අභ්‍යාස පොතේ අද හදා ගන්න පුළුවන් තේරුණාද රයිට් මෙන්න මේ සර් දාන නිවන්දන දාන්නේ මොකටද සර් ගෲප් එක දාන්නේ උදේ පුතාලගේ ගෲප් එක තමයි දාන්නේ සර් ගෲප් එකේ නැහනේ මෙලෙසගේ වට්ස්ඇප් නම්බර් එක ටයිප් කරන්න. උතර බලා ගන්න. නෑ නෑ ඒක අමතක. සර්. ඔකියන්නේ.
වට් මේ WhatsApp group එකේ මං ඉන්නවා මේ සර් ටියුට් එක දාලා නැහැ නේකට. නැහැ නැහැ. අද දාන්නම් ඈ. අද දාන්නම් හොඳේ. හරි. මෙන්න ඔබ සර්ගේ නම්බර හොඳට බලා ගන්නද? සර් ගිය සතියේ රෙකෝඩින් එක දැම්මද? 58යි ඊට පස්සේ 32යි 531. ඔන්න සර්ගේ නම්බරේ හොඳේ. රයිට්. www.ilearning.lk लियापदी බාග කියන පාඩම තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? රයිට්. එතකොට මම පුතලගේ මේ නිබන්ධනේ ගෲප් එක දානවා. එතකොට අද පුතාලා පුතලගේ අභ්‍යාස පොතේ හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඊළඟ දවසේ පන්තියට සම්බන්ධ වෙනකොට සම්පූර්ණ නිබන්ධනය සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. හරිද? රයිට්. එතකොට අපේ හතේ පන්තියේ දරුවෝ තවත් අමාරුයි කියලා කෑ ගහන පාඩමක් තමයි ඔය බාග කියලා කියන්නේ. සර් කීප දෙනෙක්ම කතා කරලා කිව්වා සර් බාග පාඩම අපිට අමාරුයි. බාග පාඩම කතා කරමු කියලා. ඊටත් වඩා පුතාලා දන්නවද දන්නේ අටේ පන්තියේ බාග කියලා පාඩමක් තියෙනවා. නවයේ පන්තියේ බාග කියලා පාඩමක් තියෙනවා. දහයේ පන්තියේ බාග කියලා පාඩමක් තියෙනවා. 11 පන්තියේ විතරයි බාග කියලා පාඩමක් නැත්තේ. 11 පන්තියේ තියෙනවා වීජිය බාග කියලා වෙනම මාතෘකාවක්. ඒක නිසා වාලා අටේ පන්තිය නවයේ පන්තිය දහයේ පන්තියට යනකොට මේ භාග කියන පාඩම බොහොම පිළිවෙලට පුතාලා ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒක නිසා තමයි සරේ පිළිවෙලට යන්න ඕන නිසා තමයි දැන් ඔය භාග කියන පාඩම කතා කරන්නේ. එන්නවාද? රයිට්. එතකොට ඉස්සෙල්ලාම අපි භාග කියන පාඩමේදී පුතාලාගේ සර උන ලියලා තියෙනවා භාග සංඛ්‍යාව. සර ලියලා තියෙනවා භාග සංඛ්‍යාව. එතකොට මේ භාග සංඛ්‍යාවේ අපි ඉස්සෙල්ලාම මෙන්න මේ සංඛ්‍යාවට කියන නමක් තියෙනවා. පුතාලා මේක දන්නවා. සර බොහොම මුලින් ඉඳලා පටන් ගන්න. මේකට කියන නමකුත් පුතාලා දන්නවා. එතකොට සර බෝඩ් එකට යන්න හොඳට බලාගන්න. පුතාලගේ ওই භාග සංඛ්‍යාව සර බෝඩ් එකේ ලියනවා. හොඳට බලාගන්න. මෙන්න භාග සංඛ්‍යාව. එතකොට මේ භාග සංඛ්‍යාව පුතලගේ සර් ලියලා තියන්නේ 5න් 2 කියලා. මේක අපි කියන්නේ ඇත්තටම 5න් 2 කියලා. එතකොට පුතලගේ මේ භාග සංඛ්‍යාවේ වෙන්න මේකට අපි නමක් කියනවා අදින් පස්සේ. මොකද අපි කියන්නේ ලවය. මොකද අපි කියන්නේ ලවය. මේකට අදින් පස්සේ අපි නමක් කියනවා මොකද්ද? හරය. මොකද අපි කියන්නේ හරය. මේක අපි කියනවා ලවය කියලා. මේක මොකද අපි කියන්නේ හරය කියලා කියනවා. එතකොට පුතලගේ මේක බැරි වෙලා හරි කෙනෙකුට මාරු වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේකට මාරු වෙනවාට අපි ක්‍රමයක් මතක තියාගන්නවා. මොකද්ද? හරකා පිට ළමයා. ළමයා පිට හරකා යන්නේ නැනේ.
ඒක නිසා අපි කිසිම අවස්ථාවක ඉරියම් පහල කොටසට ලවය කියලා කියන්නේ නැහැ. ඒ නිසා පුතාලා හොඳට මතක තියාගන්න ඕනි ඉරියම් පහල කොටස අපි කියන්නේ හරය. මේක මොකද අපි කියන්නේ ලවය. එහෙනම් පුතාලගේ පොතේ භාග කියලා මාතෘකාව ලියලා ඊට පස්සේ මෙතනින් ලියා ගන්නවා පහ හරය දෙක මොකද අපි ලියාගන්නේ ලවය කියලා ලියා ගන්න. ඔන්න පුංචි දෙයක්. පැහැදිලිද? රයි. ඊට පස්සේ අපිට භාග සංඛ්‍යා ඉස්සරහට ඉගෙනගෙන යනකොට දරුවනේ අපිට හම්බ වෙනවා භාග සංඛ්‍යා කියන්නේ භාග වල කොටස් කීපයක් අපිට හම්බ වෙනවා. ඉතින් සමහර දරුවෝ භාගින් ඉගෙන පාඩම ඔහේ ඉගෙනගෙන යනවා. ඒ කොටස් මොනවද කියලා දන්නේ නැහැ. ඒවා මුකුත් නැහැ. ඔහේ ඉතින් භාග එකතු කරන්න අඩු කරන්න විතරක් ඉගෙන ගන්නවා. එහෙම බෑ. හදිසියේ යාළුවෙක් අහනවා භාග සංඛ්‍යාව දිලා මේ භාග සංඛ්‍යාවේ නම මොකද්ද? එහෙම අහනවා. එතකොට ඔයාලට දුවන්න තමයි වෙන්නේ දන්නේ නැත්තම්. ඒක නිසා හරියට පුතේ භාග පාඩම ඉගෙන ගන්නවා නම් අපිට භාග කොටස් කීපයක් අපිට මේ පාඩමේදී හම්බ වෙනවා. අපි බලමු මේ භාග කොටස් මොනවද කියලා. පැහැදිලිද? රයිට්. එතකොට පුතාලගේ සර අංක එක දාලා තියෙනවා. අංක එක දාලා තියෙනවා. පුතාලා ඉක ලියන්න ඕනේ අංක එක. අංක එක මොකද්ද තියෙන්නේ? නියම භාග. මොකද අපි කියන්නේ නියම භාග. නැත්තම් අපි කියනවා මොකද්ද? සත්‍ය භාග. භාග නියම භාග නැත්නම් මොකද අපි කියන්නේ තත්ත්‍ය භාග. ඔය නම් දෙකම හරි. නියම භාග කිව්වත් කමක් නැහැ තත්ත්‍ය භාග කියලා කිව්වත් කමක් නැහැ. සර් කියලා දෙන්නම් මොනවද නියම භාග නැත්නම් මොනවද තත්ත්‍ය භාග කියන්නේ කියලා සර් කියලා දෙන්නම්. මෙන්න බලන්නකෝ හොඳට බලා ගන්න. මක්කුතලගේ තුනෙන් කියන්නේ පාපුතාලා තුනෙන් දෙක පහෙන් හතර ඊට පස්සේ ගන්නම් 10 නම්. මේ වගේ භාග සංඛ්‍යා ගත්තාට පස්සේ පුතාලට පේනවද හරයට වඩා ලවය කුඩයි හරයට වඩා ලවය කුඩයි හරයට වඩා ලවය කුඩයි අන්නේ වගේ හරයට වඩා ලවය කුඩා වෙන භාග මොකද අපි කියන්නේ නියම භාග නැත්නම් මොකද අපි කියන්නේ තත්ත්‍ය භාග කියලා කියනවා හරයට වඩා ලවය කුඩා වෙන භාග තමයි අපි හඳුන්වන්නේ මොනවද නියම භාග නැත්නම් තත්්‍ය භාග කියේ. තේරුණාද? පුතාලා දැන් අංක එක කියලා ලියලා නියම භාග නැත්නම් හරහට දාලා තත්්‍ය භාග කියලා මෙන්න මෙතෙන්ද ස්ථාමාකයක් දාන්න. රතුපාඩ පෑනින් ස්ථාමාකයක් දාන්න. අභ්‍යාස පොතේ නියම භාග නැත්නම් තත්්‍ය භාග කියලා ලියලා ස්ථාමාකයක් දා ගන්න ඕනේ. සර් ස්ථාමාකය කියලා අස්සෙන්ට පුංචි වැකියක් මහාලුකු වලට අරන් සර්ගේ නෑනේ පුතාලා දැක්කනේ මහාලුකු වල නෝට්ස් ගොඩ නෑ පුංචි වැකියක් දෙනවා අන්නේ වැකිය තමයි පුතාලා හොඳට මතක තියා ගන්න ඕනේ තේරුණාද රයි නියම භාග හරහටියක් දාලා තත්ත්‍ය භාග නම් දෙකම ලියා ගන්න ඊට පස්සේ පුතාලට පුළුවන් ඉෂ්ඨා මාක්යක් දාලා සර් මේ කියන වැකිය ලියා ගන්න හොඳේ රයි මෙහෙම ලියා ගමු මෙහෙම ලියා ගමු මෙහෙම ලියා ගමු හරයට වඩා හරයට වඩා හරයට වඩා හරයට වඩා ලවය කුඩාවන භාග 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 මෙසේ හඳුන්වයි හරයට වඩා ලවය කුඩාවන භාග මෙසේ හඳුන්වයි හරයට වඩා ලවය කුඩාවන භාග උද උදා කියලා කියන්නේ උදාහරණ එහෙනම් 3න් 2 කමාවක් 5න් 4 කමාවක් 10න් 9 ඔන්න උදා තේරුණාද? එතකොට පුතාලා හදිස්සිය හරි අමතක වුණොත් ඔන්න මෙන්න මේ භාග සංඛ්‍යා තුනම බැලුවාට පස්සේ පුතාලා තේරෙනවා මොනවද අපි ඔය කතා කරන නියම භාග නැත්තම් තත්ත්‍ය භාග කියන්නේ කියලා. එතකොට පුතාලට ගැටලුවක් වෙන්න බෑ. ඔන්න දැන් ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි ප්‍රශ්නයක් නැති. පැහැදිලිද? රයිට්. ඔන්න එතකොට නියම භාග නැත්තම් තත්ත්‍ය භාග හරි ගැටලුවක් නෑ. පැහැදිලිද? රයිට්. එතකොට ඔන්න උදාහරණ තුනම මොනවද? 3න් 2 5න් 4 10න් 9. පැහැදිලිද? හරි. ඊළඟට අපි යනවා පුතාලගේ තවත් භාග වර්ගයක් තියෙනවා මොනවද තියෙන්නේ ඒකක භාග එහෙනම් පුතාලා අංක දෙක දාලා ලියා ගන්නවා අංක දෙක දාලා ලියා ගන්නවා අංක දෙක දාලා ලියා ගන්නවා මොකද අපි කියන්නේ ඒකක භාග
මොකද අංක දෙක කියලා කියන්නේ ඒකක භාග මොකද මතක තියාගන්න ඕන ආයේ මේවා පස්සේ පොත් පෙරලා පෙරලා බලන්න ඕනේ මේ ගමම්ම මතක තියාගන්න මොකද අංක අපි කියන්නේ ඒකක භාග එතකොට එතන ඉෂ්ඨාමාක එකක් ඉස්සලා වගේම දාගන්න ඉෂ්ඨාමාක එකක් දාගන්න මේකත් හරිය ලේසිය මතක තියාගන්න පුතාලා දන්නවා සර් චුට්ටක් මේක මේ උපමට්ටම් කරලා ගන්න එක කරන්න පුතාලා මේවා දන්නවා හැබැයි පිළිවෙලට දන්නේ මෙන්න බලන්නකෝ 3න් 1යි ඊට පස්සේ 10න් 1යි ඊට පස්සේ මම කියනවා 20න් 1යි මොකද්ද වෙලා තියෙන්නේ ලවය 1යි ලවය 1යි ලවය 1යි එහෙනම් යාළුවනේ ලවයේ හැම විටම එකක් වෙන භාග මොකද්ද අපි කියන්නේ ඒකක භාග ඔයාලා දන්නවනේ ඕක හැබැයි ඕක පිළිවෙලට මතකේ තියාගෙන තිබුණේ නෑනේ ඒ නිසා පුතලා මතකේ තියාගන්නවා ලවය හැම විටම එකක් වෙන්නේ මොනවද අන්න ඒවා භාග මොනවද අපි කියන්නේ ඒකක භාග කවදාකවත් ඕක අමතක වෙන එකක් නෑ නේද ආරයි එහෙනම් ඉෂ්ඨාමාක්‍ය අදාල ලියාගන්නවා මෙහෙම හොඳට බලා ගන්න ඉෂ්ඨාමාක්‍ය අදාල ලියාගන්නවා මෙහෙම ලවය සෑම විටම 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 එකක් වන භාග එකක් වන භාග එකක් වන භාග එකක් වන භාග ඒකක භාග නම් වේ ඒකක භාග නම් වේ ඒකක භාග නම් වේ තවතාවක් ලවය සෑම විටම එකක් වන භාග ඒකක භාග නම් වේ හරිද රයිට් සරුවේ දෙන නිබන්ධන හොඳට පරිස්සම් කරගන්න ගොඩාක් වටිනවා මැනික් වලටත් වැඩිය වටිනවා ඇයි සර් එහෙම කියන්නේ ඉස්සරහ පන්ති වල යනකොට පුතාලට භාගින්න පාඩමේ ඔක්කොම ටික ඔගේ තියෙනවා මොකුත් අඩු නැහැ කතා පැහැදිලිද රයිට් හරි එහෙනම් මොකද අපි කියන්නේ ඒකක භාග. එතකොට ලවය හැම විටම එකක් වෙනේවා මොකද අපි කියන්නේ ඒකක භාග. උදා කියලා, ඒ කියන්නේ උදාහරණ උදා කියලා ලියලා පුතාලා මේ තුන ලියාගන්න 3න් 1 10න් 1 20න් 1. 3න් 1 10න් 1 20න් 1. එහෙමද? රයිට්. ලස්සන හදාගන්න. ඔන්න ඒකත් හරි. දැන් දෙකක් හරිනේ. අද ගෙදරින් එක මම චොඩක් කියවන්න. ඈ නියම භාග. තත්ත්ව භාග. ඒකක භාග. අගෙද එහෙමයි අපි කිව්ව කිව්වේ නේද අම්මා බලයි මේ මොකද කියන්නේ කියන්නේ මොකක් නැහැ සර් කිව්වේ කියලා කියන්න ගොඩක්යි හරි එහෙම ගනම් පාඩම් කරා එතකොට මේ පොත අරගෙන මේ ටේබල් එකට වෙලා දිගෑරින් එහෙම ඕනේ නැහැ නිකන් යන ගමන් සාලේ එහෙම යන ගමන් කියන්න ඕනේ අද කිව්ව භාග වර නියම භාග අනික ඒකක භාග චුට කිව්ව කිව්වේ මෙතකොනේ ඉන්නේ එහෙම හදිස්සිය හරි අමතක වුණොත් එහෙම දුවගෙන ඇහිලා බලන්න පොත එහෙමයි ගනම් පාඩම් කරා එහෙමද රා ඊළඟ එක අපි ගන්නවා මොකද්ද? උදේ බලා ගන්න පුතාලා. තුල්්‍ය භාග. ඒක නම් චුට්ටක් අමාරු වෙයි වගේ නේ. මොකද අපි කියන්නේ තුල්්‍ය භාග. සමහර මේ හොඳට දන්නා. හැබැයි පිළිවෙලට දන්නේ. මොකද අපි කියන්නේ තුල්්‍ය භාග. උදේ බලා ගන්න අන්න තුන මොකද අපි කියන්නේ තුල්්‍ය භාග. මෙන්න තුල්්‍ය භාග. උදේ බලා ගන්න තුල්්‍ය භාග. තුල්්‍ය භාග. එතකොට තුල්්‍ය භාග කියලා කියන්නේ මොනවද? අන්න පුතාලට ගැටලුවක් එන්නේ. මගේ දරුවෝ හොඳට මතක තියාගන්න. තුල්්‍ය භාගයක් කියලා කියන්නේ එක භාගයකට සමාන තවත් භාගයක්. තුල්්‍ය භාගයක් කියන්නේ මොකද්ද? එක භාගයකට සමාන තවත් භාගයක් තමයි තුල්්‍ය භාග. අපි යාළු භාග කියලා කිව්වත් තමයි එක භාගයකට සමාන තවත් භාගයක් තමයි මොකද අපි කියන්නේ තුල්්‍ය භාග සමාන භාග තුල්්‍ය භාග ගන්න ක්‍රම දෙකක් ගණිතයේ සඳහන් තුල්්‍ය භාග ගන්න ක්‍රම දෙකයි වෙන ක්‍රම නැහැ තුල්්‍ය භාග ගන්න ක්‍රම දෙකක් තියෙනවා ගණන් වල අන්නේ ක්‍රම දෙක මොනවද කියලා අපි දැනගන්න ඕනේ තේරුණාද රයිට් අපි ලියාගමු ඉෂ්ඨාමාක්‍ය අදාලා ඊට කලින් ඉෂ්ඨාමාක්‍ය අදාලා ඊට කලින් ඉෂ්ඨාමාක්‍ය අදාලා ඊට කලින් කිසියම් භාග සංඛ්‍යාවකට ස
සර් කලබලේ කියන්නේ කිසියම් භාග සංඛ්‍යාවකට කිසියම් භාග සංඛ්‍යාවකට සමානවන 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 තවත් භාග සංඛ්‍යාවක් 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 තුල්්‍ය භාගයක් ලෙස හඳුන්වයි තුල්්‍ය භාගයක් ලෙස හඳුන්වයි තුල්්‍ය භාගයක් ලෙස හඳුන්වයි එක භාග සංඛ්‍යාවක සමාන තවත් භාගයක් පද අපි කියන්නේ තුල්්‍ය භාගයක් කියලා කියන්නේ පැහැදිලිද රයි ඒකටමයි 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 තුල්්‍ය භාග කම දෙකක් ගණිතය විෂයෙහි සඳහන් වේ කම දෙකක් ගණිතයේ විෂයෙහි සඳහන් වේ කම දෙකක් ගණිතයේ විෂයෙහි සඳහන් වේ කම දෙකක් කියනවා තුල්්‍ය භාග ගන්න කම දෙකක් ගණිතයේ විෂයෙහි සඳහන් වේ ක්‍රමය එතකොට තුල්්‍ය භාගය ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මොකද අපි කියන්නේ ಗುಣ කිරීමේ ක්‍රමය හොඳට බලා ගන්න දැන් මොන සර් භාග සංඛ්‍යාවක් ලියනවා 4න් 2 ඔන්න භාග සංඛ්‍යාවක් ලිව්වා 4න් 2 මේකට තුල්්‍ය භාගයක් ගන්න කියලා ඔයාලට කිව්වොත් ඔයාලා කරන්නේ මේ භාග සංඛ්‍යාවේ හරයයි ලවයයි කියන සංඛ්‍යා දෙකම හරයයි ලවයයි කියන සංඛ්‍යා දෙකම එකම සංඛ්‍යාවකින් පුතාලා ගුණ කර ගන්නවා සර් දෙකෙන් ගුණ කරනවා මේකත් පුතාලා දෙකෙන් ගුණ කර ගන්න එතකොට 4 වාරයක් 2 උත්තරේ 8යි කියලා එනවා 2 වාරයක් 2 උත්තරේ 4යි කියලා එනවා අන්න එහෙනම් 4න් 2ට තුල්්‍ය භාගයක් අපි කියන්නේ කීයද 8න් 4 එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් ඉන්නේ සර් දෙකෙන් විතරද ගුණ කරන්න පුළුවන් නේ ඔයාලට ඕන සංඛ්‍යාවකින් 5න් ඕන නම් 5න් 10න් ඕන නම් 10න් 20න් ඕන නම් 20න් 30න් ඕන නම් 30න් පුතාලට ඕන හැකින් ගුණ කරගන්න පුළුවන් ඒක නිසා මෙන්න මේ ක්‍රමය තමයි මොකද අපි කියන්නේ ගුණ කිරීමේ ක්‍රමය කියලා කියන්නේ මොකද අපේ නම ගුණ කිරීමේ ක්‍රමය තුර අපි කරන්නේ මේ භාග සංඛ්‍යාවේ හරයයි ලවයයි කියන සංඛ්‍යා දෙකම එකම සංඛ්‍යාවකින් අපි ගුණ කරගන්නවා අන්න එතකොට තමයි අපිට උත්තරේ ඉන්නේ 8න් 4යි කියලා. පැහැදිලිද? රයිට්. ඔන්න පුතාලට ගැටලුවක් නැහැ. ඔන්න ගුණ කිරීමේ ක්‍රමය මෙන්න මේ විදිහට හදන්න පුළුවන්. එහෙමමද? රයිට්. හදාගන්න පුතාලා ලස්සනට. ලස්සනට හදාගන්න. හොඳට පැහැදිලිව හදාගන්න ඕනේ. ඔන්න ගුණ කිරීමේ ක්‍රමය කලබල නැහැ පුතේ ආඩුවේ ලස්සනට හරියට හදාගන්න ගුණ කිරීමේ ක්‍රමය හොඳට පැහැදිලිව තියෙන්න ඕනේ ගුණ කිරීමේ ක්‍රමය ගුණ කිරීමේ ක්‍රමය හොඳට පැහැදිලිව හදාගන්න
හරිද රයිට් සර් ඊළඟකටත් යනවා එතකොට පුතාලා පහලින් අංක දෙක දාලා මේක අංක එක මේක අංක දෙක කොම දෙකයි ඉන්නේ තියෙන්නේ 100ක් 200ක් නෑනේ මතක තියාගන්න පුළුවන්නේ පුතේ එහෙනම් මේක ගුණ කිරීමේ ක්‍රමය අනික මොකද අපි කියන්නේ බෙදීමේ ක්‍රමය වද අපි කියන්නේ බෙදීමේ ක්‍රමය මතක තියාගන්න ලේසි නේද එකක් ගුණ කිරීමේ ක්‍රමය අනික මොකද අපි කියන්නේ බෙදීමේ ක්‍රමය එකක් ගුණ කිරීමේ ක්‍රමය අනික මොකද බෙදීමේ ක්‍රමය බෙදීමේදී හරිය ලේසි මේ තියෙන භාග සංඛ්‍යාවේ හරයයි ළවයයි එකම සංඛ්‍යාවකින් බෙදන්න ඕනේ මෙන්න බලන්නකෝ සර් ගන්නවා ඒ භාග සංඛ්‍යාවම 4න් 2 කියන භාග සංඛ්‍යාවම ආයෙත් 4න් 2 කියලා මේක බෙදනවා දෙකෙන් ඉස්සෙල්ලා ගුණ කළා මේකත් බෙදනවා කීයද දෙකෙන් එහෙනම් දෙක දෙකෙන් බෙදුවාම එකක් වෙනවා හතර දෙකෙන් බෙදුවාම උත්තරේ දෙකක් වෙනවා මේකට තුල්්‍ය භාගයක් තමා මේක එහෙනම් පුතේ ගුණ කිරීමේ ක්‍රමයක් හරිය ලේසි ඒ වගේම බෙදීමේ ක්‍රමයක් ඔයාලට හරියම ලේසි. එහෙනම් අපි මතකේ තියාගමු හොඳට තුල්්‍ය භාග ගන්න ක්‍රම දෙකයි එකක් ගුණ කිරීමේ ක්‍රමය අනික බෙදීමේ ක්‍රමය. ගුණ කිරීමේදී කරන්නේ දීලා තියෙන භාග සංඛ්‍යාවේ හරයයි ළවයයි කියන සංඛ්‍යා දෙකම අපි එකම සංඛ්‍යාවකින් ගුණ කරගන්නවා. බෙදීමේ ක්‍රමයේදී අපි කරන්නේ දීලා තියෙන භාග සංඛ්‍යාවේ හරයයි ළවයයි කියන සංඛ්‍යා දෙකම අපි එකම සංඛ්‍යාවකින් බෙදා ගන්නවා. මෙතෙන්දි දෙකෙන් විතර බෙදන්න පුළුවන්. නෑ 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 නෑ. පුතාලාට ඕන සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නෑ. ඕන සංඛ්‍යාවකින් බෙදලා උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් පුතාලා අංක දෙක බෙදීමේ ක්‍රමය කියලා ලියලා ලස්සනට හදා ගන්න ඕනේ ගැටලුවක් නෑ. හොඳට පැහැදිලිව ගිරවුල්ව ලස්සනට හදා ගන්න ඕනේ. මේක මොකද අපි කියන්නේ බෙදීමේ ක්‍රමය. පැහැදිලිද? right. ඔන්න එතකොට ගුණ කිරීමේ ක්‍රමයයි බෙදීමේ ක්‍රමයයි. තේරුණාද? right. ඔන්න හරි. මේකත් පුතා ලස්සනට හදා ගන්න බෙදීමේ ලකුණ දාලා හොඳට පැහැදිලිව ගිරවුල්ව ලස්සනට හදා ගන්න දෙ. හරිද? right. ඊළඟට පුතාලගේ තවත් භාග වර්ගයක් තියෙනවා මේක සර් එතෙන්ටම දැම්මා ඔය අංක 4 කියලා දාලා තියෙන්නේ අංක 4 කියලා දාලා තියෙන්නේ බලන්නකෝ මොකක්ද අංක 4 කියන්නේ කියලා පුතාලගේ අංක 4 තියෙන්නේ මොකද්ද මිශ්‍ර සංඛ්‍යා මොකද්ද නම මිශ්‍ර සංඛ්‍යා එතකොට සමහර තැන්වල මේක මිශ්‍ර භාග කියලා තියෙනවා ඉතින් මිශ්‍ර භාග කියලා කිව්වත් මිශ්‍ර සංඛ්‍යා කියලා කිව්වත් පුතාලා කලබල වෙන්න ඕනේ නැහැ එනම් දෙකින්ම කියන්නේ මොකද්ද එකක් එතකොට සමහර විට පුතාට අම්මා කියනවා කඩේට ගිහිල්ලා පාන් රාත්තල් එකමාරක් අරන් එන්න නැත්නම් දුවේ කඩේට ගිහිල්ලා පොන්තිල් බෝතල් එකමාරක් අරන් එන්න නැත්නම් භූමිතෙල් බෝතල් එකමාරක් අරන් එන්න එහෙම කියනවා නේ එතකොට දෙකමාරක් මේ දෙන්නේ දෙකයි දෙකෙන් එක දෙකමාරක් පොල්තෙල් බෝතල් එකමාරක් අපි කියන්නේ එකයි දෙකෙන් එක එහෙම නැතුව තව 3යි 5න් 2 මේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවක් මේ තියෙන්නේ භාග සංඛ්‍යාවක් මේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවක් මේ තියෙන්නේ භාග සංඛ්‍යාවක් මේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවක් මේ තියෙන්නේ භාග සංඛ්‍යාවක් අන්නේ වගේ පූර්ණ සංඛ්‍යාවකුයි භාග සංඛ්‍යාවකුයි එකතු වෙලා භාග සංඛ්‍යාවක් හදනවා නම් අන්නේවා මොනවද අපි කියන්නේ මිශ්‍ර සංඛ්‍යා. මේක කියන විදිය චුට්ටක් මේ සමහරුන්ට කියන විදියට ගැටලුයි. මේක අපි කියන්නේ 2යි 2න් 1 1යි 2න් 1 3යි 5න් 2 ඔන්න අපි කියන විදිය. මෙන්න මේ වගේ භාග සංඛ්‍යාව වලට මොකද අපි කියන්නේ මිශ්‍ර සංඛ්‍යා කියලා කියන්නේ. කතාව පැහැදිලිද? right. පුතාලා මිශ්‍ර සංඛ්‍යා කියලා ලියලා ඉෂ්ඨාමංකයක් දාන්න. මිශ්‍ර සංඛ්‍යා කියලා ලියලා ඉෂ්ඨාමංකයක් දාන්න. පැහැදිලිද? right. ලියාගෙන යනවා මෙහෙම. පූර්ණ සංඛ්‍යාවක් සහ
पूर्ण संख्यावक सह पूर्ण संख्यावक सह भाग संख्यावक 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 एकतु वी एकतु वी एकतु वी एकतु वी සෑදෙන භාග සංඛ්‍යාවක් 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 මෙසේ හඳුන්වයි මෙසේ හඳුන්වයි මෙසේ හඳුන්වයි ලස්සන අකුරෙන් ලියාගන්න මෙසේ හඳුන්වයි උදා उदा 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 देखाई देखने के एकाई देखने के तुनाई पहिंदे उन्ना पुतला की मनोदा अपने हम बोलें मिश्र संख्या की क्या मिश्र संख्या की क्या खता आप हैदर इधर राइट उन्ना दें हदीसियार यार वे क्या हुआ थे मैं आई लर्निंग कॉलेज जेक चला पांतिया तीनों ये पांतिया में यार वे किंदा आ उत्तर देने वाला निकला क्यों होते मैं බාග සංඛ්‍යා හතරක් මොනවද කියලා හෙව්වොත් ඔන්න පුතලට දැන් කියන්න පුළුවන්කම තියෙනවා. බාග වර්ග මොනවද? ඒ ඒකක භාග කියලා හෙව්වොත් මොනවද? ඊට පස්සේ මිශ්‍ර සංඛ්‍යා හෙව්වොත් මොනවද? බොහොම පිළිවෙලට පුතලට උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඔන්න ඔයතන තමයි අපි භාග පාඩමේ මුල. එහෙදිද? රයිට්. ඊට පස්සේ පුතා මේ උදා කියලා මේ තුන ලියාගන්න. ගොඩාක් ලියන්න එපා වැඩක් නැහැ. අපි අවශ්‍ය දේ විතරක් ලියමු උදේ. තව කොච්චර උදාහරණ මාඩ දෙන්න පුළුවන් වැඩක් නැහැ. උදාහරණ තුනක් තිබුණාම අපිට ඕන තරම් ඇති. කතාව පැහැදිලිද? රයිට්. ඊට පස්සේ පුතා අභ්‍යාස අංකයකට යනවා. දැන් ලේසි ගැටලුවක් නැහැ. අභ්‍යාස අංකයක මෙන්න මෙහෙමයි අභ්‍යාස අංකයක. හොඳට බලා ගන්න පුතාලා. අංකයක මෙන්න අංකයක පුතලගේ භාග සංඛ්‍යා ටිකක් දීලා ඔය දින විභාග රස මාත්‍රයෙන් ආපු ගාණක් සරෝ aran තියෙන්නේ පුතලගේ තියෙනවා 3න් 2 ඊට පස්සේ තියෙනවා 7න් 1 ඊට පස්සේ තියෙනවා 15න් 3න් 1 ඊට පස්සේ තියෙනවා 100න් 1 100න් 1 පුතලගෙන් අහනවා මේ භාග සංඛ්‍යා වලින් ඒකක භාග තෝරලා ලියන්න කියලා කියනවා මොනවද තෝරලා ලියන්න කියලා කියන්නේ ඒකක භාග දැන් කොහොමද සර් කලින් ඒකක භාග කියලා දීලා තිබුණ නැත්තම් කොහොමද ඒකක භාග කියලා දීලා තිබුණ නැත්තම් අන්න ගැටලුවක් එනවා නේද සර් ඒක නිසා තමයි පුතාලට මුලින්ම ඒකක භාග කියන්නේ මොනවද කියලා දුන්නේ දැන් මෙතනින් ඒකක භාග තෝරන්න පුළුවන් නේද අපි අර කියන්නේ කජු කන වගේ කියලා කියන්නේ හරියනේ සී නේද මොනවද ඒකක භාග මේ තියෙන්නේ 7n1 ඊළඟට පුතාලගේ 3n1 ඊළඟට පුතාලගේ 100n1 මේවා තමයි මොනවද අපි කියන්නේ ඒකක භාග කියලා කියන්නේ මොනවද අපි කියන්නේ ඒකක භාග මේක 7n1 මේ මේක 3n1 මේක 100n1 බලන්න ලවය හැම විටම එකක් වෙලා තියෙනවා ඒක නිසා මේවා මොනවද අපි කියන්නේ ඒකක භාග කියලා කියනවා හරි ලේසි නේද සර් කලින් ඒකක භාග කියලා දීලා තිබුණ නැත්නම් අන්න ඔයාලට මේවා අමාරු වෙනවා ඒ අමාරු වෙන බව සර් දන්නවා කලින්ම ඒක නිසා තමයි ඒකක භාග කියන්නේ මොනවද කියලා පුතාලට කියලා දුන්නු තේරුණාද හරි අංක දෙකටත් යන හොඳට බලන්න පුතාලා මේ තුන විතර ලියාගත්තාම ඇති ලබන සතිය නිබන්ධනේ අරගෙන ලියන්න පුළුවන් මේ තුන විතර ලියුවාම ඇති ඔක්කොම ටික ලියන්න ඕනේ පැහැදිලිද රයිට් ඊළඟට ප්‍රශ්න අංක අපි දෙකේ යන්නේ ඒ වලට දෙකේ ඒ වල පුංචි අඩුපාඩුවක් තියෙනවා පුතාලගේ හදාගන්න ඕනේ මේවත් උත්තර ටික විතර ලියාගත්තාම ඇති පස්සේ පුතාලට පුළුවන් නිබන්ධනේ ගත්තාම හදාගන්න උත්තර ටික විතර ලියාගත්තාම ඇති තේරුණාද රයිට් මෙන්න මෙතන පුංචි අඩුපාඩුවක් තියෙනවා පින් කරද්දී අඩුපාඩුව වෙලා තියෙනවා මම පුතාලට මොකද්ද කියලා කියන්නම් නැත්නම් පුතාලට උත්තරයක් කරලා හොයාගන්න බැරි වෙනවා මොකද්ද කියලා කියන්නම් මෙන්න මෙතන සොර හයිලයිට් කරලා ඉලක්කමක් පුතාලා පේනවා ඇති නේද හයිලයිට් කරලා ඉලක්කමක් එතන එන්න ඕනේ ඇත්තරම කීයද 3 නෙවෙයි කීයද එන්න ඕනේ 5 කීයද එන්න ඕනේ 5 එතකොට දැන් පුතාලෙන් අහනවා 5න් 2 යනු 5න් 1 ඒවා අන්න හිස්තැනට කීයක් ඕනේද කියලා අහනවා. එතකොට 5න් 2 යනු 5න් 1 ඒවා එකක්ලු දෙකක්ලු තුනක්ලු. උදාලා ලියා ගන්න ඕනේ උත්තරේ විතරයි.
පුතා දන්නවා මුද්‍ර බලා ගන්න 5න් 2 කියලා කියන්නේ මුද්‍ර බලා ගන්න අමාරු දෙයක් නෙමෙයි 5න් 2 කියලා කියන්නේ 5න් 1ේ වාකියක්ද 2ක් ඇයි 5න් 1යි 5න් 1යි තමයි අපි කියන්නේ කීයද 5න් 2යි කියලා කියන්නේ එහෙනම් ඉස්තරට දා ගන්න ඕනේ ඉලක්කම කීයද දෙක ඉස්තන්ට දා ගන්න ඉලක්කම කීයද දෙක දැන්නට පුතාලා a කියලා දාලා දෙක කියලා ලියා ගන්නවා පස්සේ නිබන්ධනය ගත්තාට පස්සේ ලස්සන හොදා ගන්න පුළුවන් ගැටුවක් වෙන්නේ නැහැ කතාව පැහැදිලිද right ඊට පස්සේ b b මෙහෙම තියෙනවා හොඳට බලා ගන්න b 7න් 2 යනු 7න් 2 කියලා කියන්නේ උත්තර තියෙනවා පුතාලගේ මෙන්න මෙතන 2න් 1 7න් 1 පහෙන් එක එහෙනම් 7න් 2 කියලා කියන්නේ පුතාලා දන්නවා 7න් 1ේ වාකියක්ද දෙකක් 7න් 1 ලියනකොට චුට්ටක් බලන්න දැන් පුතාලගේ කඩිරක් තියෙනව නේද කඩිරක් තියෙනවනේ උතන අන්නේ කඩිර උඩ තමා පුතාලා ඉර අඳින්න ඕනේ ඉරෙන් පහළට දැම්මා 7 ඉරෙන් උඩ දැම්මා කීයද 1 එහෙනම් 7න් 2 කියලා කියන්නේ 7න් 1ේ වාකියක්ද දෙකක් කතාව හැදෙද රයි සි සීලේ සිහොඳ බලා ගන්න. උතලට කියනවා 6න් 1ේ වා 5ක්. 6න් 1ේ වා 5ක් ඔයාලා දන්නවා. 6න් 1ේ වා 5ක් එකතු කළාට පස්සේ තමයි අපි කීයේ කියන්නේ 6න් 5යි කියලා කියන්නේ. අන්න එනවා මෙතෙන් දාගන්න කීයද? 6න් 5. කියලා අපි දාගන්නේ 6න් 5. 6න් 1ේ වා 5ක් තමයි අපි 6න් 5ක් කියලා කියන්නේ. තේරුණාද? රයිට්. ප්‍රශ්න අංක D. දී පුතාලගේ මෙහෙම තියෙනවා හොඳට බලා ගන්න ඩී මෙතන 12 එක මම චුට්ටක් බලන්න හොඳට මම පුතාල බෝඩි එකෙන් හරියට සලා පෙන්නන්නම් මෙන්න මෙතන පුතාලගේ හිස්තනක් දාලා තියෙන්නේ යනු 3න් 2කට තුල්්‍ය භාගයකි එතකොට හොඳට බලා ගන්න 3න් 2කට තුල්්‍ය භාගයක්ලු මෙන්න මේක එතකොට කලබල වෙන්නේ නැහැ තුල්්‍ය භාග පුතාලා දන්නවනේ එතකොට අපි බලනවා 3 12 උනේ කීයෙන් ගුණ වෙලාද 4ෙන් ගුණ වෙලා. එහෙනම් පුතේ දෙකත් ගුණ වෙන්න ඕනේ කීයෙන්ද 4ෙන්. අන්න උත්තරේ එනවා 3 වාරයක් 4 12යි. 2 වාරයක් 4 කීයද 8යි. අපිට ඕනේ 12 තියෙනවා. අපිට ඕනේ කීයද 8. අන්න එහෙනම් මෙතෙන් දාගන්න පුතාලා කීයද 8. එතෙන්දි තුල්‍ය භාගات කොහොමද දරුවනේ? අපි ගත්තේ 4යි 9යි කියන සංඛ්‍යා දෙකම එකම සංඛ්‍යාවේ මොකද අපි කරන්නේ? ගුණ කරලා තමයි තුල්‍ය භාග ගන්න. ඒ නිසා වල මුද මතක තියා ගන්න. ඔන්න තුල්‍ය භාග දැන් ඔයාලට තින්දි අහනවා. ඒ නිසා පුතලා මේ වගේ හදා ගන්න නම් මේවා හොඳට මේ වගේ අවබෝධය තියෙන්න ඕනේ. නැත්නම් අපිට හදා ගන්න බැහැ. අමාරුයි. තේරෙන්නේ නැහැ. ගණිතේ නීරස වෙනවා. දැන් මේ වගේ සර් කියලා දුන්නාට පස්සේ පුතලාට මොකෝ ජල්ලුවක් නැහැ. එහෙනම් කලින් ප්‍රශ්න උත්තරේ 2යි ඊළඟ එකේ 7න් 1යි ඊළඟ එකේ 6න් 5යි ඊළඟ එකේ උත්තරේ එන්නේ 12න් 8යි. කතාව පැහැදිලිද? පුතාල 8 විතරයි දා ගන්න ඕනේ. 12ක් තියෙනවා ගැටලුවක් නෑ. තේරුණාද? රයිට්. ඊළඟට මම යන්න බලාපොරොත්තු වෙනවා පුතාලගේ 3වෙනි ප්‍රශ්නෙට. මෙන්න පුතාලගේ 3වෙනි ප්‍රශ්නේ උත්තර බලා ගන්න. පුතාලට මෙහෙම කතාවක් කියනවා. පහත සඳහන් එක් එක් භාගයේ සඳහා තුල්‍ය භාග දෙකවකින් ගන්න කියලා කියන්නේ. එතකොට සර් පුතාලගේ භාග සංඛ්‍යාවක් දීලා තියෙනවා තුල්‍ය භාග දෙකක් ගන්න ඕනේ. අපි තුල්‍ය භාග එකක් ගමුකෝ. තුල්‍ය භාග දෙකක් ගන්න කියලා කිව්වේ ගොඩාක් හොඳට. නමුත් අපි තුල්‍ය භාග එකක් ගත්තත් ඇති අපිට ගැටලුවක් නැහැ. දැන් පුතාල තුල්‍ය භාග කියන්නේ මොනවද කියලා දන්නවා නේද? මේ උත්තර ටික මගේ දරුවෝ ලියා ගන්න තියාම කියනාම ගැටලුවක් නෑ. පැහැදිලිද? රයිට්. එහෙනම් අපි යනවා 3වෙනි ප්‍රශ්නෙට. හොඳට බලා ගන්න මෙන්න පුතාලගේ 3වෙනි ප්‍රශ්න. හොඳට බලා ගන්න. හොඳේ රයිට්. මෙන්න. තව ලියන කෙනෙක් ඉන්නවා නම් ලියන්න. සර් ඒ ටික මකන්න නැතුව ඉන්නම්. රයිට්. මෙන්න A හොඳට බලන්න. දැන් අපිට දීලා තියෙන භාග සංඛ්‍යාව මොකද්ද? පුතාලගේ පළවෙනි එකේ තියෙන්නේ කියද 3න් 2ක. මෙන්න 3න් 2. මේකට තුල්‍ය භාගයක් ගන්න කියලා කියන්නේ. දැන් පුතාලා තුල්‍ය භාග ගන්න විදිය දන්නවා. මේ දීලා තියෙන සංඛ්‍යාව භාග සංඛ්‍යාවේ 6යි 9යි අපි එකම සංඛ්‍යාවෙන් ගුණ කරන්න ඕන. එතකොට පුතාලට කැමති සංඛ්‍යාවක්. ඔයාලට 5න් පුළුවන් නම් ගුණ කරන්න ලේසියෙන් එහෙනම් මේ දෙක මොකද අපි කරන්නේ පහින් ගුණ කරගන්න. එහෙනම් උත්තරේ එනවා 3 වාරයක් 5 15යි 2 වාරයක් 5 කීයද 10යි. අන්න 3න් 2කට තුල්‍ය භාගයක් තමයි අපි කියන්නේ කීයද 15න් 10යි කියලා කියන්නේ. එතකොට මම කලේ මොකද දරුවනේ? 6යි 9යි කියන සංඛ්‍යා දෙකම අපි එකම සංඛ්‍යාවේ මොකද කරන්නේ? ගුණ කරගන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ අපිට තුල්‍ය භාග හදාගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැතුව. ඕක තමයි අපේ ක්‍රමය.
ඉතින් ඕක මම මුලින්ම කතා කරපු හින්දා දැන් පුතාල හැම කෙනෙකුටම තුල්ලි භාග හදන්න පුළුවන් වෙයි ගැටිවක් වෙන්නේ නැතුව ඔන්න ඒ කියන ගාණේ තියෙන තුනෙන් දෙක තුල්ලි භාගයක් හදා ගන්න විදිය මේක පුතාල මේ විදිහම ලස්සනට හදා ගන්න ඕනේ එතකොට පුතාල තුල්ලි භාගයක් හදා ගන්න ආකාරය හොඳට පැහැදිලි වෙයි තේරුණාද ර ඊළඟට බී බී තියෙනවා පුතාලගේ කීයද 5න් 3යි කියලා අන්න පුතාලා ගත්තා කීයද 5න් 3 අමාරු නෑ දරුවනේ හරි ලේසි මුල හොඳට මම අල්ලලා දුන්නා පුතාලට මුලින් හොඳට පැහැදිලිව කතා කළා ඒකෙන් හින්දා දැන් පුතාලට තුල්ලේ භාග ගන්න පුළුවන් ගැටලුවක් නැතු මෙන්න පුතාලගේ මෙතන තියෙනවා කීයද 5 පුතාලට කැමති සංඛ්‍යාවකින් අපි 10 කියලා හිතමුකෝ 10න් ගුණ කරන්න කොහොමද ලේසියනේ 3ත් ගුණ කරගන්නවා කීයද 10න් එහෙනම් 5 වාරයක් 10 50යි කියලා ගත්තා මෙතන 3 වාරයක් 10 30යි කියලා ගත්තා අන්න 5න් 3ට තුල්ලේ භාගයක් තමයි අපි කියන්නේ කීයද පණහෙන් 30 කියලා කියන. ඉතින් මේවා මේ වගේ හොඳට තේරෙන්නේ මුල හරියට සර් පැහැදිලි කරලා කියලා දුන්නේ හින්දා. ඒවා හරියට කතා කරලේ නැත්නම් අපිට මේ තුල්ලි භාග ගන්න විදිහත් ඔයාලට හරි නිරස වෙයි. පැහැදිලිද? හරි දැන් ගැටලුවක් නෑ. ඒ ගාන හරි, බී ගාන හරි. පැහැදිලිද? හරි. පුංචි වෙලාවක් දෙන්න. ලස්සනට හදා ගන්න පුතේ. ඉතින් පැහැදිලිව ඉතින් උල්ල ලස්සන හදා ගන්න උනේ නැහැ. උදේ පැහැදිලිව හදා ගන්න ඕනේ නැහැ. හරිද රයිට් සරි අන්නම් පුතලගේ සී කියන ගානට මෙන්න සී කියන ගාන හොඳට බලාගෙන මම මේ දෙක මකන්නම් අනේ සී නම් මෙතන හදන්න පුළුවන් නේද සී සී තියෙන පුතලගේ කීයද 8න් 6 කීයද තියෙන්නේ 8න් 6 8න් 6 පුතල දන්නවා හරයයි ලවයයි ඕන සංඛ්‍යාවකින් ගුණ කළා පුතලට තුල්ලේ භාග ගන්න පුළුවන් එහෙනම් අපි මෙතෙන්ද ගන්නවා 8 මන් දෙකෙන් ගුණ කරගන්නම් 6ත් එනම් පුතලා කියන්නේ ගුණ කරගන්නේ දෙකෙන් එහෙනම් 8 වාරයක් දෙක 16යි කියලා ආවා 6 වාරයක් දෙක උත්තරේ කීයද 12යි කියලා ආවා අන්න 8න් 6ට තුල්ලේ භාගයක් තමයි අපි කියන්නේ කීයද 16න් 12ක් කියලා කියන්නේ ඔන්න දැන් පුතලාට ගැටලුවක් නැහැ 8න් 6ට තුල්ලේ භාගයක් තමයි අපි කියන්නේ කීයද 16න් 12 කියලා කියන්නේ මොකද්ද මම කලේ හරේ සාලාවේ කියන සංඛ්‍යා දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරන එක තමයි සර් කරලා තියෙන්නේ එහෙනම් පුතලාට දැන් ගැටලුවක් නැහැ මේ විදිහට ඕන භාග සංඛ්‍යාවක හරේ සාලාවේ අපිට එකම සංඛ්‍යාවකින් ගුණ කරලා තුල්ලේ භාග ගන්න පුළුවන් මේ මම හදලා තියෙන පුතලාගේ C කියන ගාන එහෙමද රයිට් D කියන ගානට යන්නම් මෙන්න D කියන ගාන හොඳට බලා ගන්න D D කියන ගාන මෙන්න මේක මම බෙදීමේ ක්‍රමයේ තුල්ලේ භාග ගන්නම් උතලගේ තියෙන්නේ කීයද 48 36 තියෙන්නේ 48 න් කීයද 36 උතලට ඕන මේ මම මේක බෙදීමේ ක්‍රමයෙන් ගන්නේ උතලට ඕන සංඛ්‍යාවකින් බෙදන්න හැබැයි එක කොන්දේසියක් තියෙනවා මොකද්ද මේ සංඛ්‍යා දෙකම බෙදනකොට ඉතිරි නැතුව බෙදෙන්න ඕනේ ඒක අනිවාර්යයි ඉතුරුණු තුල්ලේ භාග ගන්න බෑ ඒක නිසා අපි මෙහෙම කරමු 48 උතලට දෙකෙන් බෙදන්න පුළුවන් ඒ වගේම 36ක් පුතාලට දෙකෙන් බෙදන්න පුළුවන් එහෙනම් 48 දෙකෙන් බෙදුවාම පුතාලා දන්නවා උත්තරේ 24යි එහෙම එකපාරට උත්තරේ නැති යාළුවෝ ඉන්නවනම් වෙනතක බෙදලා බලලා මෙතෙන් උත්තරේ ගේන්න කමක් නැහැ ඊට පස්සේ 36 දෙකෙන් බෙදා ගන්නවා උත්තරේ එන්නේ කියලා 18යි අන්න එහෙනම් 48න් 36ට තුල්ලේ භාගය තමයි කියලා අපි කියන්නේ 24න් 18යි කියලා කියන්නේ ඔන්න හදා ගන්නා විදිය. ඉතින් හොඳට කල්පනාවෙන්, වමනාවෙන් හදුවා නම් අපිට මේ තුල්ලි භාග වුණ තරම් හදා ගන්න පුළුවන් වෙයි. ගැටලුවක් වෙන්නේ නැත්. පැහැදිලිද? හරි. එහෙනම් A හරි, B හරි, C හරි, D හරි. ඔන්න දැන් පුතලට ගැටලුවක් වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. ලස්සනට හදා ගන්න. ගැටලුවක් අමාරුතරක් තේරෙන්නේ නැතරම් තියෙනවා නම් අහන්න. පැහැදිලිද? හරි. එතකොට පුතාගේ හතරවෙනි ප්‍රශ්නේ අපි ඊළඟ දවසේ කතා කරනවා හතරවෙනි ප්‍රශ්නේ දැන් පුතාලාට පුංචි අවස්ථාවක් දෙන්නම් කාට හරි ගැටලුවක් අමාරුතරක් තියෙනවා නම් අහන්න පුළුවන්
ගැටලුවක් අමාරුකමක් තියෙනවා නම් අහන්න පුළුවන්. මම පුතරාගේ මයික් ඕන් කරන්නම්. පුතරාට අමාරුකමක් ගැටලුවක් තියෙනවා නම් කොහේ හරි දැන් අහන්න පුළුවන්. තේරුණාද? රයිට්. ग्रूपेद दानवा මම ආසයි ඔයාලගේ මූණ දිහා මට පේනවනම් නේද ඒක නිසා ඉතින් වීඩියෝ ඕන් කරන්න හොඳේ රයිට් ඒක ගැටලුවක් නැහැ වීඩියෝ ඕන් කරලා ආසන් කියනවනම් හරි එහෙම කරන්න හොඳේ රයිට් තව ගැටලු තියෙනවද සර් YouTube group එකකට දාන්න දානවා group එකට දාන්න ඈ රයිට් තව තියෙනවද අමාරු තැන් ගැටලු මොනවා හරි නෑ සර් නෑ සර් හරි අද පාඩම හොඳට තේරුණාද ඔව් සර් හරි කුංචි ඔස්සේ කතා කළේ ඔව් කලින් පාඩම කොහොමද හොඳට තේරුණාද मट कलीन सती मे कली करप कल पाड़े ट्यूट मे इन परी उना पंती इतकोट मे इक हिस्सावा मे ये टीकोमदस ආයි එහෙනම් අපි වෙබ්සයිට් එකට ගිහිල්ලා දැන් ඒ සර් උගන්නපු පාඩමේ වීඩියෝ එක හැම වෙබ්සයිට් එකේ දිනවා පුතා හරිද වෙබ්සයිට් එකට ගියා නම් සර් ඔය උගන්නපු ඒ වීඩියෝ එක හැමම දිනවා වෙබ්සයිට් එකේ ඒ පාඩම උගන්න පුඩික පුතාට ඒක බලාගෙන හදා ගන්න පුළුවන් එහෙමත් අමාරු වගේ දැන් තියෙනවා නම් ඒකෙත් ඔක්සර් ඔක්කොම උත්තරට හදාගත්ත විදිය තියෙනවා ඒ වගේ ඒකෙත් බලලා අමාරු දැන් තියෙනවා නම් පුතා මට WhatsApp වල දාන්න WhatsApp වල දාන්න ඒ නම්බරේ සර් කිව්වනේ ඒ නම්බරේ දාන්න මම පුතාට උත්තරට කියවන්නම් අමාරු ඒ වගේ තම තාම දුන්නේ නැහැ නේද පුතා ඉස්සර වෙබ්සයිට් එක ලියාපදිංචි වෙන්න වෙබ්සයිට් එක ලියාපදිංචි ඒතර අංකයක් වාට හම්බ වෙනවා ඔව් ඒ අංකෙන් තමයි ඊළඟ වෙබ්සයිට් එකට යන්න ඕනේ ඒකයි ඒ කියන්නේ මොකද මේ අනවශ්‍ය වෙබ්සයිට් එකට යනවාට තමයි ඔයාලට අංකයක් දෙන්නේ ඒකේ අංකෙන් තමයි ඔයාලට යන්න පුළුවන් වෙන්නේ තාම ආගෙන දිරවන අහන්නුත් සර් මම අද පන්තියට සම්බන්ධ ඔක්කියන් උදේ ඔක්කියන් මම අද පන්තියට ජොයින් වුණේ සර් එතකොට කලින් කාලේ ටියුට් එක ගන්න බැරි වුණා එතකොට සර් කොහෙන්ද එක ගන්නේ පුතාලා වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන් දැන් අලුතෙන් සම්බන්ධ කරන ගෲප් එකකට දාලා තුනට ගෲප් එකකට පුතාලා දැන් අලුතෙන් ආපු නිසා පුතාලා ගෲප් එකේ නෑනේ නිබන්ධනේ පුතාලා වෙබ්සයිට් එකේ තමයි නිබන්ධනය ගන්න වෙන්නේ වෙබ්සයිට් එක තමයි නිබන්ධනය ගන්න වෙන්නේ හොඳේ වෙබ්සයිට් එක ඔක්කොම තියෙනවා වීඩියෝස් තියෙනවා රෙකෝඩින් කරපුවා තියෙනවා ඊට පස්සේ පුතාලාගේ ටියුට් ඔක්කොම තියෙනවා ඈ වෙබ්සයිට් එක ගිහ බලන්න සර් ඔකේ ටියුට් එක හැම ගෲප් එකකටම දානව නේද ඔව් ටියුට් එක හැම ගෲප් එකකටම දානවා ටියුට් එක හැම ගෲප් එකකටම දානවා පුතරාට ඒක ප්‍රින්ට් කරලා හදා ගන්න පුළුවන් මහලු පුතරක් යන්නේ يعني පුංචි පුතරක් යන්නේ මේ දිකවන පාඩම වටිනවනේ නේද ඊළඟ පන්තියේ ඉඳලා ගණිතය අමාරුලා දඟලනවා දඟලනවට වඩා
පන්තියට සම්බන්ධ වෙලා ටියුට් එක මුද්‍රණය කරගෙන පාග පාඩම මුද්‍රණය ඉගෙන ගන්න. දැන් නිකමට පුතාලගේ අයියලා අක්කලා ඉන්නවා නම් අහලා බලන්න 10 පන්තිය එහෙම පාග පාඩම කොහොමද කියලා. නිකමට ඉන්නවා නම් අහලා බලන්නකො. පාග පාඩම කොහොමද කියලා අමාරු කියන්නේ නැද්ද බලන්න. ඒ හරියට හරියට ඉගෙනගෙන නැහැ. ඒ මුල් මුල් පන්තිවල හරියට උගන්වලා නැහැ. ඉගෙනගෙන නැහැ. ඒකයි අමාරු කියලා කියන්නේ. ඒ නිසා පුතාලට හරියට ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි මේ වැඩේ පුළුවන් වෙන්නේ. හරිද? තව ඒ වගේ අපු තියෙනවද? ඕන ප්‍රශ්නයක් අහන්න උනේ. उत्तर देना गण